හරි දැන් නිශ්ශබ්ද වෙන්න ළමයි ඈ සද්ද එපා අපි දැන් ගන්න දෙවනි පාඩම ගන්න अनिवार्य
ඒයිට උනත් ඒ අදාළ දවසේ එන්න පුළුවන් වඩා හොඳයි ඔන්ලයින් එනවට වඩා ක්ලාස් එකට එන්නේ හරිනේ අපි වැඩේට බයි ගන්න ඉතින් ආනෝ පහසුද අපහසුද මොකද කියන්නේ 187ක් කියන තරම් ජීවීන් ජාති අධ්‍යයනය කරන එක පහසුද අපහසුද අපි හිතමු එක දවසට එක ජීවියා ගන්න ඉගෙන ගත්තත් දවස් කීයක් දවස් 187ක් තමන්ගේ ජීවිත කාලේ මාදි බෑ බෑ අපහසුද අපෙන් ආනෝ පහසුද අපහසුද 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 දැන් අහනවා අප අවට පරිසරයේ වෙසෙන සතුන් අතර විශාල විවිධත්වයක් ඇති බව අපි දනිමු එම ජීවීන් ගැන වෙන වෙනම අධ්‍යයනය කිරීම අපහසුය එම නිසා සතුන් ගැන අධ්‍යයනය කිරීම සඳහා කුමක් කළ යුතුද මොකද කරන්නේ වර්ගීකරණය නේද සතුන් වර්ගීකරණය කරන්න වර්ගීකරණය දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ ඇනිමාලියා කියන රාජධානී සතු ගැන ඉගෙන ගන්න යන්නේ සතුන් වර්ග කරන්න සත්ව වර්ගීකරණය කරනවා සතුන් වර්ගික සත්ව වර්ගීකරණය කියලා අදහස් වන්නේ කොමක් කියන්න එපා ඉස්සෙල්ලා අහගන්න පොදු ගති ලක්ෂණ වලට අනුව මම අපහකට අහගෙන ඉඳලා ලියන්න පොදු ගති ලක්ෂණ වලට අනුව පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීමට අපි කියන්නේ මොකද සත්ව වර්ගීකරණය කියප්පා ලියන්න හදිස්සි වෙන්න එපා මොනවද මේ පොදු ගති ලක්ෂණ මොන දැන් උදාහරණයක් මම ඔයාලට කියන්නම් වරල් තියෙන සත්තු ඉන්නේ වරල් ලෝකේ වරල් තියෙන කාට විතරද මාළුන්ට විතරයි එතකොට පොදු ගති ලක්ෂණය මොකද්ද වරල් පීටීම එතකොට ඒ කට්ටිය කවුද මාළු පියාටු පීටී මොකද්ද පොදු ගති ලක්ෂණය පියාටු ලෝකේ පියාටු තියෙන්නේ කාට විතරමද පක්ෂි කියනවාද පියාටු තියෙන වෙන ජාති ඉන්නවද ලෝකේ පියාටු තියෙනව නම් ඌ පක්ෂියෙක්ම තමයි පියාටු තියෙන වෙන කිසිම ආකාරයේ ජීවීන් වර්ග ලෝකේ එනම් පොදු ගති ලක්ෂණය මොකක්ද පියාටු පැවතීම අනුව සත්තු වර්ග කරන්න පුළුවන් උන්ට කියන්නේ කවුද පක්ෂී පැහැදිලි ලෝකන්ට කියන කාරණේ මේ වගේ පොදු ගති ලක්ෂණ ගොඩක් තියෙනවා අපි ඉස්සරහට කතා කරනවා ජීවින්ගේ පොදු ගති ලක්ෂණ සලකලා උඹලා මේ කාණ්ඩේ උඹලා මේ කාණ්ඩේ උඹලා මේ කාණ්ඩේ කියලා සත්තු ප්‍රධාන කාණ්ඩ වංශ කීයකට බෙදෙනවද පහකට බෙදෙනවා කොඳු වැට පෙලක් තියෙන සත්තු කොඳු වැට පෙලක් නැති සත්තු ඕගලන්ට ගණනනවා වංශ හතරක් ඊට වඩා වංශ සංඛ්‍යාවක් තියෙනවා පහක් ගණනනවා 10 වසරේ නෙමට වඩා පැටියෙන් ඉතින් කෙසේ වෙතත් පොදු ගති ලක්ෂණ වලට අනුව සත්තු කාණ්ඩ වලට වෙන් කරන එකට කියන්නේ මොකද්ද සත්ව වර්ගීකරණය මේක පොත්වේ විභාගෙදී තහලා තියෙනවා සත්ව වර්ගීකරණය anu කුමක්දයි පැහැදිලි කරන්න මෙන්න කලින් සතු පාඩම් තහලා තියෙනවා highlight කරන්න පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම සත්ව වර්ගීකරණයයි සත්ව වර්ගීකරණය මම යන්නවද බලන්න හවුද අල්ලට යන්න ඕනේ නැහනේ ඊළඟට දැන් ඕගොල්ලෝ මේ දැක්කේ තමයි මේ රූපය ඔයගොල්ලෝ දකින්නේ මේ ලොම් සෝරි මේක නෙමෙයි මේ රූපය ඔයගොල්ලෝ දකින්නේ ඇනිමාලියා කියන රාජධානිය ලෝකේ ඉන්න සත් ප්‍රධාන අධිරාජධානි තුනකටත් ඒ අධිරාජධානි නැවත රාජධානි වලටත් බෙදලා තියෙනවා ඒක ඔයගොල්ලෝ 10 වසරදී උගන්නන්න නම් ඒ අධිරාජධානි රාජධානි වංශ වර්ග ගෝත්‍ර කුල ගණ විශේෂ කියලා බෙදීමක් ඒවා පස්සේ එසේ නේද එතකොට මේ ඉන්නේ ලෝකයේ ඉන්න බහුශෛලික සෛල ගොඩකින් අයිති වෙන රාජධානියට අපි කියන්නේ ඇනිමාලියා රාජධානි
මේ ලෝකේන සියලුම බහුශෛලික ජීව බහුශෛලික සත්තු හරිද ශාක නෙවෙයි බහුශෛලික ගොඩකින් ඇතිවෙච්ච සත්තු මේකට තමයි වර්ග කරා. එතකොට මේකේ ඉන්න සත්තු ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පොදු වැඩ පෙළක් තියෙන සත්තු, පොදු වැඩ පෙළක් නැති සත්තු කියලා ලෝකේ ඉන්න සත්තු ප්‍රධාන කොටස් කීයද? දෙකයි. ලෝකේ ඉන්න සතුන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන මොනවද? පොදු වැඩ පෙළක් ඔය 6 7 දී ඉගෙන ගත්තනේ. පොදු වැඩ පෙළක් තියෙන අයට කියන නම ඔයගොල්ලෝ හැමෝම දන්නවා කවුද? පෘෂ්ඨවංශීන්. නැති උන්ට කියනවා අපෘෂ්ඨවංශීන්. පොදු වැඩ පෙළට කියනවා අශේ අශේ රුව. ගුඩ්. අශේ රුකාව නෙමෙයි ඈ. මොකද අශේ රුව. ඒ අශේ රුකාව කියලා කොහෙන් අහිඳ ගත්තත් දන්නේ නැහැ. සමහර ළමයි ඕක ලියනවා. අශේ රුකාව කියලා වචනයක් තියෙනවද? කියනවත් නැත්. අශේ රුකාවක් කියන්නේ කශේ රුව මෙහෙම අල්ලලා බැලුවම ඇට ඇට අහුවෙන්නේ මේ. ඒ කෑල්ලකට කියන්නේ කශේ රුකාවක්. කශේ රුකා ඔක්කොම එක වුණාම හැදෙන්නේ කශේ රුව. ඒකයි කතාව. හරි. එහෙනම් අපෙන් අහනවා මේ සත්තු ප්‍රධාන කොටස් දෙකකට වෙන් කිරීමේ පදනම කතාලියක්. පොඳු වැට පෙලක් හෙවත්. පොඳු වැට පෙලක් හෙවත්. පොඳු ඇට පෙලක් හෙවත්. පොඳු වැට පෙලක් හෙවත්. අශේ රුවක්. පොඳු වැට පෙලක් හෙවත් අශේ රුවක්. තිබීම හෝ නොතිබීම මත. පොඳු වැට පෙලක් හෙවත් අශේරුවක් තිබීම හෝ නොතිබීම මත. පොඳු වැට පෙලක් හෙවත් අශේරුවක් තිබීම හෝ නොතිබීම මත. පොඳු වැට පෙලක් හෙවත් අශේරුවක් තිබීම හෝ නොතිබීම මත. පොඳු වැට පෙලක් හෙවත් අශේරුවක් තිබීම හෝ නොතිබීම මත. රයිට්. දැන් මේත්නේ ලෝකේ කොඳු වැට පෙලක් තියෙන ජීවීන්ට පොත්තු ඔය 7 වසරේ තිබුණු රූප සෙට් එක මේ බලන්න මේ අහන්න කතාව නවත්තන්න ළමයි මාළු ලෝකේ ඉන්න හැම මාළුවෙකුටම කොඳු වැට පෙලක් ඇත ඕනම මාළුවෙකුට කොඳු වැට පෙලක් තියෙන ඕනම උභය ජීවියෙකුට කොඳු වැට පෙලක් තියෙන මේ තියෙන මැදි ඕනම පක්ෂියෙකුට කොඳු වැට පෙලක් තියෙන මේ තියෙන කොඳු වැට පෙලෙම ඕනම ක්ෂීරපායියෙකුට කොඳු වැට පෙලක් තියෙන අපිත් ඇතට ඕනම උරගයෙකුට කොඳු වැට පෙලක් තියෙනවා. ඒ හැර වෙන කිසිවෙකුට කොඳු වැට පෙලවල් නැහැ. තේරුණාද? එතකොට අපෙන් අහනවා පළවෙනි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ආනේ? පෘෂ්ඨවංශීන් ලෙස හඳුන්වන්නේ කවර ආකාරයේ සතුන්ද? ඉතින් හරිම ලේසියි ඔබ දන්නවා. ලියමු. කොඳු වැට පෙලක් හෙවත් අශේරුවක් සහිත ජීවීන්. කොඳු වැට පෙලක් හෙවත් අශේරුවක් සහිත ජීවීන්. කොඳු වැට පෙලක් හෙවත් අශේරුවක් සහිත ජීවීන්. පොදු වැට පෙලක් හෙවත් අශේරුවක් සහිත ජීවීන්. ඊළඟට අහනවා අපෘෂ්ඨවංශීන් ලෙස හඳුන්වන්නේ කවර ආකාරයේ සතුන් දෝකෙම අනිත් පැත්ත. ඕකෙම අනිත් පැත්ත මොකක්ද? පොදු වැට පෙලක් හෙවත් අශේරුවක් රහිත ජීවීන්. රහිත සතුන් කියලා කියන්නේ ඒක වඩා හොඳයි ජීවීන්ට වඩා. පොදු වැට පෙලක් හෙවත් අශේරුවක් රහිත සතුන්. පොදු වැට පෙලක් හෙවත් අශේරුවක් රහිත නැති. පොදු වැට පෙලක් හෙවත් අශේරුවක් රහිත ජීවි නැති එව්. ඕවා ඉතින් හතේදී තිකර ගත්ත දේවල්. ඒක නිසා දැන් ඕගලන්ට ඔන්න වැඩක් තියෙනවා. මේ තියෙන අපේ කොඳු වැට පෙළ මේ. අපේ කොඳු වැට පෙළ ඉතින්. මේක මේ තනි කෙලින් එකක් නෙමෙයි මෙහෙම වක්‍ර දෙකක් තියෙනවා හරි. කෙලින් තිබුණා නම් අපි මෙහෙම ඉන්නේ මෝල් ගස් කිල්ලවක්. මේ වක්‍ර දෙක නිසා තමයි ඔහම නැවෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නොතිබුණා නම් එහෙම නැවෙන්නේ කොහොමද? මෙහෙම. මේ වක්‍ර නිසා තමයි මෙහෙම මෙහෙම පොඩි නම්‍යශීලී බවක් තියෙන්නේ. වක්‍ර නොතිබුණා නම් අපි කැලිම මෝල් ගස් කිලිපු එකා වගේ තමයි. හරි? හරි. කෙසේ වෙතත් මේ ටික ඔයා එහෙනම් වර්ග කරන් තනියම දීලා තියෙන සත්තු ටික පෘෂ්ඨවංශීන් ගොඩට දාන්න, අපෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් ගොඩට දාන්න. වැඩි? ආ වැඩි නෑ යටිල් යන යටිට තියෙනවා මේකටත් වඩා වැඩියෙන් තියෙනවනේ මේ පහළ තව පොඩි ඉඩ තියෙනවා නේවට දා ඈ හිතන්නේ මොකද්ද කොඳු වැට පෙලක් තියේද ඕකට ඈ ඔව් ලොකු සතෙන් නෙවෙයිනේ කොඳු වැට පෙලක් තියෙනවා නම් නෝ කරන්න බෑ කියලා පුත් නෝ
ඉදිබෝ ගැන ඉබ්බා දැල්ලට අනිවාර්ය ලෝකේන ලොකුම පුෂ්පවංශියා තමයි දැල්ලා. මොකද්ද ඔගේ නම කියන්නේ? දැල්ලෝ ජාතියක් ඉන්නවලු. මොකද්ද ඔගේ නම? හරි බලන්න. ජයන්ට් කවුද කියන්නේ? ලෝකේ ලොකුම අපෘෂ්ඨවංශියා කවුද? යෝධ දැල්ලෙක් කියන ජයන්ට් ස්ක්විඩ් කියලා. ඉබ්බා. ඌ තමයි ලෝකේ ලොකුම අපෘෂ්ඨවංශී සතා කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අපි වගේ පහකට මීට 16ක් විතර ලොකුයි කියලා කියන්නේ දැල්ල. ජයන්ට් ස්ක්විඩ් කියලා ඔගේ නම මට මතක වෙදින්. දැන් මෙහෙමනේ. ඔයා මෙහාන්න පුතා මේ මෙහාන් මේ රූ අකෝ ඔයාට කොඳුයට පෙළා තියනද කියලා බලා ගන්න මෙච්චරයි තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මේ මෙන්න මේ ඔයා බලන්න ඕනේ. ඔයා ඔය කියන සතා මාළුවෙක්ද? මාළුවෙක් නෙමෙයිද? උභය ජීවියෙක්ද නැත්ද? පක්ෂියෙක්ද? උරගයෙක්ද? චිරපායෙක්ද? ඔය කට ඇර අනිත් අය ඔක්කොම කොඳුයට පෙළා නැති වුන් තමයි. තොර යම් කිසි සතෙක් ගත්තම ඔයා කල්පනා කරනවා. දැන් ඉදිබුවා ඉප්පා ගත්තම අපි දන්නවා ඉප්පා කියන්නේ උරගේ. එහෙනම් උරග උරගේ සියල්ලටම කොඳුයට පෙළක් තියෙනවා. එහෙමයි තෝරන්නේ. කැරබොත්තා ගත්තම කැරබොත් මේ જાති එකකටවත් අයිති නැහැ. එහෙනම් ඌ කොඳුයට පෙළක් නැති. ඈ හංගුල්ලා මේකටවත් අයිතිද? මාළු හංගුල්ලා පක්ෂියෙක්ටවත් අයිති නැහැ. එහෙනම් එයා අපෘෂ්ඨවංශ ඉප්පා. දැන් 10 පාරක් විතර කිව්වා ඉදිබුවා දාලා දිනේ ඉබ්බට. හවුද අංගොල්ල අයිති වෙන්නේ ප්ලැටිහෙල්මින්තෙස් කියන වර්ගයට. ඒක ඕගොල්ලන්ට 10 11 ඉදිවත් නැහැ උගන්න. ප්ලැටිහෙල්මින්තෙස් පැතලි පණුව කියලා වංශයක් ඉන්න. එනෑ ඒගොල්ල නෙමටෝඩස්. ඒකත් නැහැ සාමාන්‍ය පෙළ. මොකක්ද? නැහැ නැහැ මං හිතලා දැන් ඉදිබුවා කියලා නිකන් ඉදිබුවා කියලා සාමාන්‍ය පොඩි ළමයි කියනවනේ ඒක ඇදෙන්නේ. නැත්නම් ඉබ්බා තමයි. හරි. හරිනේ. කුඩල ඇනලිඩා. ඒස්තර කතා කරමු. හරි. දැන් අපි වැඩේට එමු. මෙන්න උත්තර ටික බලන්න හරිද කියලා. ඔබ බලන්න. දැන් 10 පාරක් විතර කිව්වා ඉබ්බා කියලා. මිනිසා. මිනිසා පෘෂ්ඨවංශීන්. මිනිසා ඉන්න ඕනේ මේ පැත්තට. පැහැදිලිව මිනිසාට දාන්න හරි දා ගන්න. කැරබොත්තා. කැරබොත්තා කොඳුයට පෙළන්නේ නැති සතෙක්, අපෘෂ්ඨ වංශිකයෙක්. කැරබොත්තා. ඊළඟට මීයා. මීයා ශීරපායි සතෙක් එනං කොඳුයට පෙළක් තියෙනවා. මීයා. මකුළුවා. අපෘෂ්ඨ වංශිකයෙක්. මකුළුවා බලා ගන්න. දැන් වෙලාව දුන්නා නම් දැන් බලා ගන්න. ගෙම්බා උභය ජීවියෙක් කොඳුයට පෙළක් තියෙනවා. ගෙම්බා. හැකරැල්ලා කොඳුයට පෙළක් නැහැ. හැකරැල්ලා. කුකුලා කොඳුයට පෙළක් තියෙනවා. පක්ෂීන් ඕනම එකෙකුට කොඳුයට පෙළක් තියෙනවා. කුකුලා. ගැඩවිලා කොඳුයට පෙළක් නැහැ. ගැඩවිලා. ශාලයා මාළුවෙක් ඕනම මාළුවෙකුට කොඳුයට පෙළක් තියෙනවා. ශාලයා. කුහුඹුවා කොඳුයට පෙළක් නැහැ. නිකන් සයිස් එකකින් හිතා ගන්න පුළුවන් ඇතුලේ කොඳුයට පෙළක් නැතුව ඇති කියලා. හරි චූටි සතෙන්නේ අකෝ කොච්චර ලොකු කොඳුයට පෙළක් තියෙන බෑනේ. නාය අවුරගේක්නේ කොඳුයට පෙළක් තියෙනවා නායට. මූදු මල කොඳුයට පෙළක් නැහැ. නෑ මූදු මල කියන්නේ සතෙක්. අපි දැන් ඊළඟට කතා කරන සත්තු. බෑ අපි ඔත් ජීවින් කියලා ඉගෙන ගත්තේ පොඩි මොන. දැල්ලා. දැල්ලා අපෘෂ්ඨ වංශිකයෙක්. දැල්ලා අයිති වෙන්නේ මොලුස්කා කියන වංශයට. ඊට පස්සේ හංගොල්ලා. එයාත් මේ පැත්තට. හංගොල්ලා. ඊළඟට පැස්පරා. පැස්පරා. ඊට පස්සේ කුඩල මන් ලිව්වනේ නැද්ද? කුඩල නැහැනේ මේකේ. නේද ඉස්සරහට කතා කරමු. කුඩලට කොඳුයට පෙළන්නේ නැහැ. ඉදිබුවා ඉබ්බා.
බලන්න හරියද කියලා. ආ රයිට්. වැරදි ඒවා තියෙනවා නම් හදා ගන්න. හරි. කියනකොට මං කිව්වා හදා ගන්න කියලා කියනකොටම ඊළඟට එහා පැත්තේ ළමයි මෙයා ඔයගල කතා වැඩි. සත් වෙනවා හොඳට. කියන දේ අහන වල්පල් කතා කරන්න මේ පන්තියට ඇවිල්ලා ඉන්නේ. හතර වටේ කතා කර. පා වෙනවා කරන්න ගියා. හැබැයි ඒ හැම ළමයෙක්ම නෙමෙයි. ඒ යම් කිසි ප්‍රදේශයකින් එන්නේ සත්තු. ඒ අයට ඒක පුරුදු වෙලා. හැම ළමයෙම කතා කරන්නේ නැහැ. හැම ළමයෙක්ම නෙමෙයි. තුන් හතර දෙනයි මේකට දායක වෙන්නේ. ඒක ඒ අයටයි මම මේ කියන්නේ. මේ දැන් මෙතන තියෙනවා පෘෂ්ඨවංශීන් sorry සතුන් කොටස් දෙකකට බෙදෙනවා පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් කියලා ලස්සනට ලියලා පෙන්නන්න. ආ මේක ලියන්න. සතුන් මෙතන ලියන සතුන් කියලා අපි කොටස් දෙකකට බෙදෙනවා සතුන් පෘෂ්ඨ වංශීන් අපෘෂ්ඨ වංශීන්. ආ ලියන්න. පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් ලෝකේ ඉන්න සත්තු ප්‍රධාන කොටස් දෙකයි පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් පොදුවේට පෙළක් තියෙනවා sorry පොදුවේට පෙළක් තියෙනවා සමහරවිට පොදුවේට පෙළක් නැහැ. අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ පොදුවේට පෙළක් නැති සත්තු ගැන. පොදුවේට පෙළක් නැති සත්තු ගැන සුට්ටයි තියෙන්නේ. ආයි මේක 10 වසරයක් පොඩ්ඩක් වැඩිපුර කියලා දෙන්න. මේ ටිකම ආයි කතා කරලා තා චුට්ටක් වැඩිපුර 10 වසරක් තියෙනවා. හරි. අපි එනන් ළමයි වැඩේට බහිමු. කොඳු වැඩ පෙළන් නැති සත්තු ගැන ඉගෙන ගන්න බහිමු වැඩේට. අපෘෂ්ඨ වංශීන් අපෙන් අහනවා පොදු ලක්ෂණ පදනම් කරගෙන විද්‍යානුකූලව සිදු කර ඇති වර්ගීකරණය මගින් අපෘෂ්ඨ වංශීන් කාණ්ඩ කර ඇත. ඒ වයින් කාණ්ඩ කීපයක් ලියා දක්වන්න. කාණ්ඩ 4යි නෙවෙයි තව තියෙනවා. ඒකෙන් කී හතරක කාණ්ඩ හතරක් ඔයාට උගන්වනවා. එකක් තමයි නීඩාරියා කියන විශේෂ වර්ගය. ආලියන් නීඩාරියා 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 කියලා කියනවා. තව මේගොල්ලන්ට කියනවා සීලෙන්ට රේටාවන් කියන්නේ මේගොල්ලම තමයි. සීලෙන්ට රේටා දෙකම එකයි ඈ. නීඩාරියාවන් කිව්වත් එකයි සීලෙන්ට රේටාවන් කිව්වත් එකයි. සීලෙන්ට රේටා ලියන් ලියන් නිඩාරියා නැත්තම් සීලෙන්ට රේටා. දෙක ඇනෙලිඩා ඇනේ ඇනේ ඇනෙලිඩා ඇනෙලිඩා. මේ මේගොල්ලන්ට තව නමක් කියනවා ළමයි ගත්ත ඕනනම් ලියා ගන්න. ද්විප්‍රස්තරයන් මේගොල්ලන්ට මේ නිඩාරියාවට තව නමක් කියනවා ද්විප්‍රස්තරයන්. द्वी प्रस्तर ඊළඟට මේ ඇනලිඩාවන්ට කියනවා සකණ්ඩ පණුව කියලා. සකණ්ඩ සකණ්ඩ පණුවන් සකණ්ඩ පණුවන්. ඊළඟට මොලුස්කාව තව జాතියක් කියනවා අපි කියනවා මෘද්වංශීන් මෘද් වංශීන් මෘදු දේහ දරන්නන් මෘද්වංශීන්. මොලුස්කාව ඇල්ලුවම ලිස්සන සුළුයි සෙවල සහිතයි. ඒක නිසා ඒගොල්ලන්ගේ ඇඟ හරීම සුමුදුයි මුදුයි. ආ මොලුස්කාවන්. ඊට පස්සේ තියෙනවා ආත්‍රෝපෝඩාවන්. අපි ඒගොල්ලන්ට කියනවා සන්ධිපාදිකයන් කියලා සිංහලෙන්. සන්ධිපාදිකයන් ඒ නමුත් ලියාගන්න. ආත්‍රෝපෝඩා එහෙම නැත්නම් සන්ධිපාදික. ආත්‍රෝපෝඩා මොකද මෘත් 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 මුර යන්න ආල්දා යන්න මෘත් මෘත්වංශී. හරිද? කො අනිත් නම් ටිකක් ලියා ගන්න. ඒවත් ඕන වෙනවා. ඒකයි තියලා තියෙන්නේ නිකන් ඇඟ කහනකොට මන් ලියන්නේ නැහැ නේ. ඉංග්‍රීසි පදේ නම් ඕනේ නැහැ. ඉංග්‍රීසි ටික ඕනේ නැහැ. ඉංග්‍රීසි මීඩියම් ළමයිට නේ මේ අකුරු පාඩම් කර ගන්න ඕනේ. ඉංග්‍රීසි මීඩියම් කරන අය
ඕගොල්ලන් පුළුවන් නම් ඉතින් හොඳයි. අනාගතේ ඉංග්‍රීසියනේ කොහොමත් ඉගෙන ගන්න වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ සිංහල මීඩියම් ඉගෙන ගත්තට කවදා හරි ඔය උසස් අධ්‍යාපනය කරනකොට සිංහල මීඩියම් සිංහලෙන් නෙවෙයි ඉගෙන ගන්න තියෙන. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි පොත් ඔක්කොම තියෙන ඉංග්‍රීසි. හරිද? විද්‍යාංශයෙන් උනත් ඔයා ඉගෙන ගන්නකොට අනිවාර්යෙන් ඉංග්‍රීසියද. ඉතින් මේවා දැනගන්න එක නරක නෑ. ඉස්සරහට විද්‍යාංශයෙන් වගේ හදාන ළමයට අනිවාර්යයෙන් මේවා පාඩම් ගන්න වෙනවා. කෙසේ වෙතත් මේ සිංහල වචන නම් ඕනේ ඈ. අර මන් ලියපුවා අර පිටේ වෙනම ලියපුවා ඕනේ ලියන්න. ඒ ටික අනිවාර්යෙන් ලියා ගන්න. ඒ දැනුම ඕනේ. ඒකයි මම ඔය වචන ටික දැම්මේ නැතු මට මේ කහනවට නෙමෙයි හරිද? ආ. ඕන් නිසා දාල් තියෙන. ඉක්මනට ලියන වැඩේ කරන්න ඕනේ. වෙලාව යනවා ටක් ටක් ගාලා. රයිට්. දැන් අපි ලෑස්ති. ඔන්න මං ඔයා මුකුත් ලියන්න ඕනේ නැහැ. හොඳට අහන් ඉන්නයි ඕනේ. මං ඔයගලන්ට නිඩාරියාවන් එවස් සීලෙන්ට රේටාව වෙනවා. දී ප්‍රස්තරයන්ගේ කතා කියලා දෙන්න. හරි වෙන මුකුත් කරන්න ඕනේ. අහන් හිටියේ නැහැ. ඊට පස්සේ ලියමු දෙකට මේ. මං එකක්වත් එකින් එක ලියන්නේ නැහැ. ඔක්කොම කියලා දීලා ලියන්න. ඔක්කොම කියලා දීලා ලියන්න ඈ. අපි ආම වෙනවා නිඩාරියාවන් ගැන ඉගෙන ගන්න. දැන් මේ ඕගොල්ලෝ දකින්නේ නිඩාරියාවන්ගේ විවිධාකාරයේ නිඩාරියා ආකාර තමයි මේ රූපේ ඕගොල්ලෝ දකින්නේ. එතකොට මේ නිඩාරියාව ගත්තම ළමයි මේගොල්ලෝ ඉන්නේ වතුරේ විතරයි. හොඳට මතක තියාගන්න ගොඩබිම් පරිසරවල නිඩාරියාවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ එක්කෝ ඉන්නේ මිරිදී, එක්කෝ ඉන්නේ කරදී, එක්කෝ ඉන්නේ කිවුල්දී. වතුර තියෙන්නේ නැත්තම් මේගොල්ලන්ට ඉන්න බෑ. මොන අංක එක. සියල්ලම ජලජ වාසීන් කිසිම එකෙක් නැහැ, භෞමික සතු නැහැ. මේ වංශයේ ඔක්කොම ඉන්නේ වතුරේ. වැඩිපුරම ඉන්නේ කරදී. කරදීත් කොහෙද? නොගැඹුරු මුහුදු තීරේ ඉන්නේ. නොගැඹුරු මුහුදු තීරේ කොරල් පරාශ්‍රිතව ඉන්නේ. එතකොට මේගොල්ලෝ ගොඩාක් කලකට ඔයගොල්ලන්ට ඔය ලංකාවේ ගත්තොත් එහෙම පරවි දූපත පිජන් අයිලන්ඩ් අහලා තියෙනවද? පිකුණා මලේ. ආයේ ගියොත් එහෙම ඔයගලන්ට කිමිදුම් කට්ටල දීලා ඔයගලව පුරුදු කරලා මූදට දානවා. දවසක් වගේ ඇතුළත ඒගොල්ලෝ කිමිදුම් කට්ටලේ දාලා පුහුණු කරනවා ඔයගලෝ. පුහුණු කරලා ඔයාව ඔයාට ඩයිව් කරන්න කියලා දීලා අරගෙන යනවා. ඔයාට බලන්න පුළුවන් මේගොල්ලෝ සජීවීව දකින්න පුළුවන්. ඊළඟට මේගොල්ලෝ තව ඉන්නවා කොහෙද? ලංකාවේ බලනවා නම් හික්කඩුව මූදු ඉරල ඉන්න. ඔය තැන් දෙකේ තමයි මම අහලා තියෙන්නේ. ඔව්. පාරවි දූපත. ත්‍රිකුණාමලයේ පාරවි දූපති. මමවත් ගිහිල්ලා නැහැ. මාත් එකපාරක් ගියා. අපිට යන්න දුන්නේ නැහැ ඒ දවස්වල කොවිඩ්. කොවිඩ් කාලේ අපේ අර පොලිසිය මාමා කෙනෙක් හිටියා. එයා අඳුරන නිසා ඒ පැත්තට පොඩ්ඩක් රවුමක් දාලා ආවා. නමුත් අපිට යන්න අවස්ථාව දුන්නේ නැහැ වහලා. ඒක නාවික හමුදාවෙන් දුකද පාලනය කරන්න යන්න අවස්ථාව. ඈ? ඔව් සල්ලි ටිකක් ඕනේ වැඩි. මොකද මේ බෝට්ටුවේ යන්න ඕනේ. ඒක ට්‍රේනින් කරන්න සල්ලි ගවන්න ඕනේ. නිකන් දෙන්නේ නැහැ. හරි? හැබැයි අපූර්ව අත්දැකීම මම මාත් මේ යන්න හිතාගෙන ඉන්නේ ළඟ දවසක නිවාඩුවක් හම්බුණු ගමන් දැන් දැන් යන්න පුළුවන්. හරි? ඔයාලා කොහොමත් 75000ක් 80000ක්වත් අතේ තියාගෙන යන්න වෙනවා. ඇයි ඉතින් අර අර ට්‍රේනින් එකට ගෙවන්න ඕනේ, ඉන්න තැනට ගෙවන්න ඕනේ වැඩ ගොඩක් නේද? හරි. බෝට්ටුවට ගෙවන්න ඕනේ යන්න. එතෙන්ට යන්න බෝට්ටුවෙන් යන්න තියෙන්නේ දූපත. හරි. ඒක පැත්ත තම මෙයන්. ඉතින් මේවා ආගන්න ආගන්න. මේ තියෙන්නේ ඔක්කොම මුහුදු මල්. එක එක ජාතියේ මුහුදු මල්. එක එක ජාතියේ මුහුදු මල්. දැන් කූඹි ගත්තම එක එක කූඹි නෝ නයි කූඹි, කළු කූඹි, ගඳ කූඹි, රතු කූඹි එක එක ජාති. ඒ වගේ මුහුදු මලුත් එක එක වර්ග තියෙනවා. මේ තියෙන්නේ ඔක්කොම මුහුදු මල්. එතන මුහුදු මල විතරද මේ නිඩාරියාවන්ට අයිති වෙන්නේ නැහැ. මේක ඉන්නවා ළමයි කොරල් බුහුබාවන් කියලා ජාතියක්. දැන් මේ ඕගොල්ලෝ දැකලා මුහුදු මල ලියන්න එපා මුකුත් ඈ. මුහුදු මල්. ඒවා එක එක ජාති ඉන්නවා හරිද? මුහුදු මල්. මේගොල්ලෝ ඔත්ජීවීන් කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේගොල්ලන්ට කටක් තියෙනවා මේ පැත්තේ. උඩින්. මේ තියෙන්නේ ග්‍රාහිකා. මේ තියෙන්නේ ග්‍රාහිකා. එතකොට මේ ග්‍රාහිකා වලින් මේ හරියේ යන මාළු අල්ලගෙන කට ඇතුළට ඔබා ගන්න. නිකන් ඔබා ගන්නෑ. ඔව් මේ මාළුවාට විස විදින. නැත්තම් මාළුවෙක් අල්ලගෙන තියාගෙන ඉන්න බෑනේ. ඌ දඟලලා යනවනේ. මොකද කරන්නේ? මූ මාළුව ඇවිල්ලා මේක වටේ වැඩ දානකොට මෙන්න මේ දංශක කෝ මේවයි තියෙනවා. ඇහැට පේන්නේ නැහැ හැබැයි ඈ. ඔබ හිතන්න එපා මේ ඇහැට පේන එකක් කියලා. මෙන්න මේ මේක ඇහැට පේනවා. මේ ග්‍රාහිකාවල තියෙනවා දංශක කෝෂ්ඨ කියලා ජාතියක්. ඒකෙන් මෙහෙම විස සහිත ඊතල වගේ ඒවා ටින් 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 ගාලා විදිනවා. අපිට ඇහැට පේන්නේ නැහැ ඒක. හරිද? ඉතින් මේ මාළුවාට විද්දම මූ අඩපණ වෙනවා. අඩපණ වුණාම ලේසියෙම ඇතු කට ඇතුළට මේ ඇඟිලි මේ මේ ග්‍රාහකිවල් මේ මේවයින් අල්ලගෙන ඇතුළට දාගන්න. ඔව් අපිටත් විදිනවා. ඒ කියන්නේ අපිට ඒක නිකන් කැසීමක් වගේ දද වගේ ඇති වෙනවා කියන ඇල්ලුවාට පස්සේ අපි. අසනවා. දැන් මටත් අත්දැකීමක් තියෙනවා. මම ඇල්ලුවේ නැහැ. නමුත් ඉතින් ඇල්ලුවාම කසනවා කියලා ඒ වෙරළ තීරයයි දන්නවා. හරි. සාමාන්‍යයෙන් ඩයිවර්ස්ලා මම දැකලා තියෙනවා මෙහෙම ටච් කරනවා. සමහර අය නම් ගොඩක් වෙලාවට මොනවද දාගන්නේ? ලව් දාලා තමයි අල්ලන්නේ. කෙස්පෙතත් මුහුදු මල. ඊට පස්සේ තව జాතියක් ඉන්නවා ලොඩියෝ. ලොඩියා. ජෙලි අලතිනවනේ. ජෙලිෆිෂ් නැත්තම් කවුද? ලොඩියා. ලොඩියා කියන්නේ
උගේ කට තියෙන යටින් උගේ කට තියෙන්නේ උඩින් මේක දිගාරණ ලද කුඩයක් වගේ අහගන්න අතායන අරෙන් මෙන් අතරින් පතර මෝඩ ළමයි අහගන්න කියලා දේ අහන්නේ නැතුව පල්පල් කතා කරාම ඒකත් නැහැ මේකත් අහගන්න මේක ළමයි මේ දිගාරණ ලද කුඩයක් වගේ මෙයාගේ හැඩය මම දැකලා තියෙන රෝස පාටයි අල්ලන්න ඉතන රෝස මෙන්න මෙච්චක් විතර එකේ මම දැකලා තියෙන ගල් කිසි මුතු වෙන උනසයි රෝස පාටයි මෙහෙම මෙහෙම වෙවි ඉන්නවා මුතු වෙන මෙහෙම මෙහෙම වෙවි ජෙලි ජෙලි එක වගේ ආස අල්ලන්නම හිතෙනවා දැක්කම මාරම ලස්සනයි හැබැයි ඇල්ලුවොත් මොකද වෙන්නේ අත කසන්න ගන්නවා කියලා කියනවා මේ ආවට ඉන්න මිනිස්සු කියන්නේ මම නෙවෙයි ඇත්තට මේක එහෙම තමයි භයානකයි ඈ ජෙලි පිස්ලා ඉන්න තැන ඔයා නෑවොත් එහෙම මොකද වෙන්නේ උන්ගේ ඇඟේ ගෑවුනොත් එහෙම ඔයාට කැසීමක් ඇති වෙන්න පුළුවන් දත ඇති වෙන්න පුළුවන් අමාරුයි ඔය මම ඔයාලට කිව්වා ග්ලව්ස් දාලා දු ප්‍රශ්නයක් නෑ මම ඔයාලට කියන්නේ නැති එකපාරක් ඔය අපි පාසි කුඩා මට මතක විදියට ගියා නාණ්ඩ අප මමයි අපේ ඉස්කෝලේ සර්ලා සෙට් එකයි අපි ගියේ ගුරු සම්මේලනයකට ගිහිල්ලා ඉතින් සම්මේලනේ වුණාට පස්සේ අපි කට්ටිය නාන්න ගියා නාන්න යනකොට දැන් බස් එකේ ගියේ බස් එකේ යනකොට බස් එකේ මිනිස්සේ පත්‍රයක් බලපන් පත්‍රයේ තියෙනවා පාසි කුඩා වෙරළ තීරේ නාන්න යන්න එපා අපි යන්නේ දැන් නාන්න පත්‍රේ දාලා තියෙනවා මේකේ මොකුන්ද ලොඩියන් බහුලයි ඉතින් නා කොකටත් අපි ගියා ඇත්තටම මාර තොගයක් හිටියා අපි බොහොම පරිස්සමට නෑ හැබැයි හැබැයි ඇඟේ ගෑවුනා නම් ලොකු දහස් ගාණක් ඉන්නවා ළමයි සුදු පාට මේ දහස් නෙමෙයි ලක්ෂ ගාණමයි දහස් ගාණක් ඉන්න හැමතැනම බොවුනා මිරිදියෙත් ඉන්නවා අරදියෙත් ඉන්නවා හරිද මේවයි ඉන්නවා හැබැයි මෙයා මිරිදියේ නෑ ආගන්න මෙයා ඉන්න කිවුල්දියේ අරදියේ ඊට පස්සේ මෙයා ඉතින් ඔය කතාවනේ මෙයාගේ නම හයිඩ්‍රා ඔය කාටුන් වලත් ඉන්නව නේද මෙහෙම සතේ හයිඩ්‍රා මෙයා ඇවිල්ලා මිරිදියේ එකෙක් හොඳේ මෙයා කරදියේ නෑ හැබැයි ඔයාට මේක ඉගෙන ගන්න නෑ කරදියේ මිරිදියේ මම නිකන් කියන්නේ මිරිදියේ ඉන්න එකේ එතකොට මේ තියෙන යාගේ පැටියෙක් එයා කොහමද මේ හයිඩ්‍රා තමන්ගේ වර්ගයාබෝ කරන්නේ හිට අන්න හරි බඩින් අංකුරණ හිටපු ගමන් චූටි කෑල්ලක් එළියට එනවා ඒක ලොකු වෙලා මේ జాතියකෙක් ඇදලා මෙතනින් ගැලවිලා යන අංකුරණ ඊළඟට මේ ඉන්නේ කොරල් බූබාවත් කොරල් කවුද බූබාවත් එක්කෙනෙක් මේ තියෙන එකෙද ගොඩක්ද ගොඩක් මේක කෙනෙක් කොරල් බූබාවේ මේ තව එකෙක් මේ තව එකෙක් මේ ඉන්නේ කොරල් බූබාව හිටපු මේ මම උගලට පෙන්නන්නම කියලා හිටපු එක නෑ මේ මෙතන තිබුණ නිසා මම පෙන්නනු මේකේ පේන්නේ ඕගලන්ට කොරල් බූපාව මේ ඔන්ලයින් ළමයට පේනවත් දන්නේ නැහැ මම මේ හැමතැනම අර අපේ දතක් ගැලවුනාම ඉතුරු වෙන්නේ ආ ඒ වගේ හැමතැනම මේ තියෙන්නේ කොරල් බූපාව හිටපු තැන් දැන් බූපාව නැහැ ඌ හිටපු තැන මෙම මාක් එක තියෙනවා මේ තියෙන්නේ ඒ වගේ මම මේ ඉතලාගෙන අපේ ගන්නයි කොහේ හරි වෙරළ තීරයක රැල්ල පා ගන්න කීප වෙලාවේ අහුවෙච්ච එකක් අපේ පුතා ගත්ත එකක් මමත් නෙවෙයි මේ කියන අර මාල් ටැංකිය තාන කෙනා අපේ ගා මේ දැන් තියෙනවා අරේනට බරට තියන කොරල් බූබාව ඉඳලා තියෙන මේක. දැනින් තැන ඉඳලා දහස් ගාණක් ඉන්නව ඈ. මාර්තෝගයක් ඉන්න. එකක් නෙවෙයි මේ දහස් ගාණක් හිටපු තැනක් මේ. එතකොට ඔන්න ඕගොල්ලෝ තමයි නිඩාරියාවන්ට අයිති වෙන ජීවීන්. අප මට ආයි මේක ලියන්න බැරි නිසා ඕගොල්ලෝ ලියා ගන්න දැන් ජීවීන් ටික ලියලා මම විස්තර ඊට පස්සේ ඉදිරියටම කරන්න. නම් ටික ලියන්නත්. ආයි මට මේක මකන්න වෙනවනේ. මේ ආයි ලියන්න වෙනවනේ. මූදුමල කියන්න. නම් ටික ලියා ගන්න. එක එක ජීවියාගේ රූපෙත් එක්ක නම දැනගන්න ඕනේ. රූපේ සමග නම දැන යුතුය මොකද විභාගෙදි රූපේ දීලා ආනෝ මූ කවුද මූ අයිති වෙන්නේ මොන කාණ්ඩේද මුගේ ලක්ෂණ මොනවද එතකොට ඔයා රූපෙත් එක්ක දැනගන්න ඕනේ න නිදාරියාවන්ගේ ජාති මිර්දිය අයියෝ හරි දැන් ඊළඟට යන් සම්පූර්ණ කතාවට යන් ඉවරනේ නම් ටික ලියලා බලමු එහෙනම් මේගොල්ලන්ගේ පොට්ටයි ඕගලන්ට උගන්නන්නේ අටේ ඉතුරු ටික 11ටනේ යන්නේ නෝයි 10ටනේ යන්නේ හරි බලමු ළමයි මේ නිඩාරියාගේ ස්වරූප දෙකක් ඉන්නවා ආකාර දෙකක් ඉන්නවා එකක් තමයි බුහුභාව ආකාරය අනිත් එක මොකද්ද මෙඩුසා ආකාරය කියලා ಜಾති වර්ග දෙකක් තියෙනවා ඒ කියන්නේ ස්වරූප දෙකක්
ඒ ස්වරූප දෙක ගත්තම ඒ භූභාව ආකාරයේ සිලින්ඩරයක් වගේ මෙඩුසා ආකාරය ඔව් ඉනිස් කියන්නේ 10 වෙනි ප්‍රශ්නේට උත්තරේ කියන 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 10 තාම කිව්වේ නැහැ නේ අහන් ඉන්න 10 තාම කතා කරේ නැහැ තාම කිව්වේ නැහැ දාගන්න මේ සීලෝ මාන්ත්‍ර ඒක පැත්තට දාන්නකෝ මේ නිඩාරියාවන්ගේ සමහරෙවුන් භූපා ස්වරූපේ භූපා ටයිප් එකේ උ සමහරෙවුන් මොනවද මෙඩුසා ටයිප් එකේ දැන් ජෙලිෆිෂ් වගේ කෙනෙක් ගත්තොත් මෙඩුසා ටයිප් ආ බූදු මල ගත්තොත් එහෙම භූපාව ආකාර ටයිප් එක ගත්තොත් භූපාව ආකාර හොඳට අහගන්න ඒ භූපාව ආකාරය ළමයි ඔත් කොහෙවත් යන්න බෑ කොහේ හරි ගලකට සෙට්ටුනාම තමයි මැරණකම් එතන හැබැයි මෙඩුසා ආකාරයේ වස්තුව ඔයගොල්ලෝ දැකලා තියෙන ජෙලිෆිෂ් ලා මෙහෙම වෙවි සංචරණය කරන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් හරිද එතන මෙයා ඔත් මෙයාට මොනවා කරන්න පුළුවන්ද සංචරණය කරන්න පුළුවන් මෙයා යනවා වස්තුවේ මෙයාට බෑ ඊළඟට මෙයාගේ කට තියෙන්නේ උඩින් මෙයාගේ කට තියෙන්නේ යටින් දන්න මෙයාගේ කට තියෙන්නේ උඩින් මෙයාගේ කට තියෙන්නේ යටින් ඊළඟට මෙයාගේ ස්වරූපය හැඩය මේවා සිලින්ඩර ආකාරයි මේක දිගාරින් ලද්ද කුඩක් වගේ ඔන්නෝ තමයි මේගොල්ලන්ගේ ප්‍රධානම වෙනස්කම් ඊළඟට මෙතන ගහලා තිනෝ සීලෝ මාන්ත්‍රය කියලා එකක් ඒක යාගේ ආහාර ජීර්ණ පද්ධතිය විදිහට වැඩ කරනවා මෙයාටත් තියෙනවා මේ තියෙන සීලෝ මාන්ත්‍රය සීලෝ මේ කියන එක දැන් මොගලන්ට උගන්වන්නේ නැහැ ඒක උගන්වන ඕගලන්ට 10 සීලෝ මේ කියන්නේ අපිටත් තියෙනවා අපි සීලෝ මිකයෝ සීලෝ මේ කියන්නේ අපේ ඇඟේ තියෙන සෛල ප්‍රස්තර තුනක් තුනේ මැද ප්‍රස්තරය මැද තියෙන සෛල ස්තරය පැලිලා කෝරයක් ඇදලා තියෙනවා ඒ කෝරයට කියන්නේ සීලෝමේ ඒක සාමාන්‍ය වෙලා කියන්නේ 11 හරියට හොඳට උගන්නන කොහොමත් නැහැ 10 වසර යාන්තමට කියලා දෙන්න යාන්තමට ඇයි ඒ යාන්තමට ඔයාගේ ඇඟේ තියෙන අන්තස්තරමේ මධ්‍යතරමේ බහිස්තරමේ කියන ස්තර තුන උගලන්ට උගන්නන්න නැහැ පොතේ ඉතින් ඒ තුන නැතුව සීලෝමේ ගැන ලස්සන්ට ඒක අදාළ හැදෙන විදි කතා කරන්න බෑ කෙසේත් ඒක පස්සේ කියලා දෙන්න සීලෝමේ ගැන මාත් දෙලා 10 ඉස්සෙල්ලා 8 ටික ඉගෙනගෙන ඉන්නකෝ හරි අහගන්න මේව ආකාර දෙකක් තියෙනවා ඊළඟට මේගොල්ලන්ගේ සමමිතිය ගත්තොත් සමමිතිය ගත්තොත් මේගොල්ලන්ගේ සමමිතිය තමයි අරිය සමමිතිය ලෝකේ ජීවීන්ට තියෙන ළමයි සමමිතිය ආකාර කීපයක් මේ ආගන් මට රූපයක් නම් පෙන්වන්න නෑ දාලා නෑ ලෝකේ සෝරි ලෝකේ ඉන්න ජීවීන්ට තියෙන සමමිතිය ආකාර ටික ආගන්නකෝ නිකන් සමහර ජීවීන් අසමමිතිකයි මෙලෝ සමමිතියක් නැති ඉන්නලු අසමමිතික ජීවි අවුද අසමමිතිකයි කියන්නේ යම් කිසි ජීවියෙක් කිසිම ආකාරයකට සමාන පළු දෙකකට වෙන් කරන්න බැරි නම් ඌ අසමමිතික එහෙම ජීවීන් ඉන්නෝ ස්පොන්ජි කියලා જાතියක් ස්පොන්ජිස්ලා ලෝකේ මුලින්ම ඇති වෙච්ච නිඩාරියාවන්ටත් කලින් තමයි ලෝකේ ස්පොන්ජිස්ලා ඇති වුනේ ස්පොන්ජිස්ලාට සමමිතියක් නැහැ අසමමිතික ජීවි ඒගොල්ලෝ නිකන් බම්බු බම්බු වගේ ජීවි මේ වගේ ඔහම රවුමක් තියෙනවා ආයි කෑල්ලක් කෑල්ල ඔහම රවුමක් තියෙනවා ඔන්නෝම ස්පොන්ජිස්ලා කොයි විදියටවත් එකට බෙදන්න බෑ සමාන කොටස් දෙකකට පලන්න බෑ ස්පොන්ජිස් ඊට පස්සේ තව ජීවීන් වර්ගයක් ඉන්නවා ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වන අය ද්වි පාර්ශ්වික සමමිතිය ඒ කියන්නේ යම්කිසි ජීවියෙක්ව සමාන පළු දෙකකට බෙදන්න පුළුවන් එක ක්‍රමයයි නම් තියෙන්නේ ඌ ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වන ජීවිය යම්කිසි ජීවියෙක්ව සමාන පළු දෙකකට බෙදන්න පුළුවන් එක විදියයි නම් තියෙන්නේ ඒ ජීවියා කවුද ද්විපාර්ශ්වික සමිතිය දැන් මාව ගන්න මාව සමාන පළු දෙකකට බෙදන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවා හතරක් තියෙනවා මොනවාද හතර දැන් ඔයා හතර කියන්නේ මාව සමාන පළු දෙකකට බෙදන්න පුළුවන් විදි හතර හරි මේම හරි මේම කැපුවොත් අනිවාර්යයෙන්ම පළු දෙක සමානයි නේද පළු දෙක සමානයි බයි බයි ඊළඟට ව්‍යාන්තරේ තියෙන්නේ නැහැ ඇතුලේ ආවේ සමාන දෙපැති නෑ හරි දැන් මේම කපන අනික් ක්‍රමේ තව ක්‍රම කොහොමද මේම පාපෙත කපන ඉතින් එතකොට මේ පැත්තේ මුණයි මේ පැත්තේ මුණයි සමාන මේ පැති කැලි පැත්ත සමාන මල ගැටියක් වෙන එක ක්‍රමයයි තියෙන්නේ වෙන කිසිම එන අපිට තියෙන මොන දැන් අය ගණන් වල තියෙනව නේද ද්විපාක්ෂික සමිත තියෙනවා වැඳලා වගුල කරන්නේ ආ සාමනලයා හරි තව ඉන්නව ළමයි ආගන්න අරිය සම්මිතිය කියලා සත්තු ඉන්න අරිය සම්මිතිය කියන්නේ ඒ සතාගේ දේහයේ කේන්ද්‍රය ඔස්සේ ඕනම තලයක්
ගත්තොත් එයාව සමාන පළු දෙකකට වෙන් කරන්න පුළුවන් සත්තු ඉන්නවා. ආර්ය සමි. ඒක තියෙන පංචාර්ය සමි. ඒක අපි ඈ ඔව්. හරි, ඉතින් මේගොල්ලන්ට තියෙන මොන සම්මිතියද? ආර්ය සම්මිතිය තියෙන එකම ජීවි ආකාරය. හරි, ඊළඟට අර අනික් කතාව. දැන් මම ප්‍රශ්න අහනවා ඈ. අවබෝධයෙන් ඉන්න ඕනේ. බෝල බෝල ගගා ඉන්න තුවා ගන්න. මේ නිඩාරිය ඔක්කොම විලෝපී. ඔයගොල්ලෝ කරන්නේ ළඟින් යන මාළු අල්ලගෙන කනෝ. ළඟින් යන මාළු විතරක් නෙවෙයි, පොඩි පොඩි මූදු ජීවීන් අල්ලගෙන කනෝ. ඒ කත්ති එයාගේ අර ග්‍රාහිකා තියෙන, මෙහෙම ග්‍රාහිකා ඕමනේ තියෙන්නේ. මෙහෙම ග්‍රාහිකා තියෙනවානේ. මේ ග්‍රාහිකා, මේ ග්‍රාහිකාවල මෙන්න මේ view එකේ තියෙනවා දංශක කෝෂ්ඨ. මෙයාගේ නම මොකද්ද? දංශක කෝෂ්ඨේ. මේ තියෙන්නේ දංශක කෝෂ්ඨේ අර විදින ඊතලයේ වගේ එක ඇතුළට අරන් තියෙන වෙලාව. මේ තියෙන්නේ එක විදපු වෙලාව. පුෂ් ගාලා විද කසේ වගේ එකක් එකිටෙනවා. ආයි එක ඇතුළට ගන්නත් පුළුවන්. ඉතින් මේවා ඇහැට පේන්නේ නැහැ. ඔබ හිතන්න එපා මේක ඒ වගේ මෙහෙම ඩුම් ගාලා වදිනේවා. ඇහැට පේන්නේ නැහැ මේක. අන්වීක්ෂීයයි. හිතන්න එපා ඇහැට පේන එකක් කියලා. මේ ග්‍රාහිකාවල දහස් ගණන් ඒවා තියෙනවා. මාළුවෙක් ළඟින් යනකොට ටස් 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 ගාලා විද. එතකොට ඒ විසට මාළුවා මොකද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් විලෝපියෙක් තවස්සත් එක ගොදුරු කර ගන්නකොට ඉස්සෙල්ලාම කරන්න, ඉස්සෙල්ලාම හදාන්නේ සතාව කන්නද අඩපණක? නයා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම කිල්ල දානවාද? විස ගහනවා. විස දාලා ඌ හොක් වෙලා හමු වුණාට පස්සේනේ කිල්ල දාන. සිංහයා සතෙක්ව මරනකොට පස්සේ ගාතේ කනවද බෙල්ලද කන්නේ? බෙල්ල. ඇයි බෙල්ල කෑවට පස්සේ ඌ මැරෙනවා. ඊට පස්සේ ඉතින් ඕන ඕන ගාතයක් කන්න පුළුවන් ඕන පැත්තින් කත හැකියි. පෑදෙල්ල අඩපණ කිරීමද කරන්නේ? ඔව් ඔව්. හැබැයි මෙයාට ඇස් කන්න ආස නැහැ. නමුත් උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමේ හැකියාවක් තියෙනවා. මැද තියෙනවා මිසු නාමසයි මිසෝග්ලිය මිසෝ මොකද මන්ද ස්නායු රැහැණක් තියෙනවා මැද. ඒකෙන් තමයි යාට තේරු ආවට පස්සේ තේරෙන්නේ. හරි, ඔච්චරයි ඉතින් ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ලියාගෙන ලියාගෙන යන්න ගන්න. පළවෙනි එක පළ නෙවෙයි 10. නිඩාරියාවන් කුමන පරිසරවල ජීවත් වේද කියන්න බලන්න. සියල්ලන්ම ජලජ. සියල්ලන්ම ජලජ. එකක්වත් නැහැ ගොඩබිම. සියල්ලන්ම ජලජ. සියල්ලන්ම ජලජ. නිදාරියාව ඔක්කොම ඉන්නේ වතුරේ. සියල්ලන්ම ජලජ. වරහන් ඇතුලේ තව පොට්ටල් ලියා ගන්න පුළුවන් නම් ලියන්න. වැඩිපුර කරදි. සියල්ලන්ම ජලජ. හැබැයි වැඩිපුර ඉන්නේ කරදි ඈ. පිරිතිය වාසින් අඩුයි. සියල්ලෝම ඉන්නේ ජලජ පරිසරයේ. ඊළඟට ආනෝ සීලෙන්ටරේටාවන්ගේ පවතින ස්වරූප දෙක ලියන්න. භූභාවා ආකාරයයි මෙඩුසා ආකාරයයි. ඉතින් භූභාවා නැත්නම් භූභා ආකාරයේ මෙඩුසා ආකාරය. ආකාර දෙකක් තියෙනවා. සමහරවෙම භූභාවන් වගේ, සමහරවෙම මෙඩුසාවන් වගේ. භූභාවා ආකාරයේ මෙඩුසා ආකාරය කියලා ස්වරූප දෙකක් තියෙනවා මුංගේ. භූභා ආකාරයේ මෙඩුසා ආකාරය. භූභා ආකාරයේ මෙඩුසා ආකාරය. ඊළඟට අහනවා මුන් මේ ස්වරූප දෙක අතර වෙනස්කම් මොනවා? ආලියමු. ලියන්න. ලියමු වෙනස්කම් ලියමු. භූභා ආකාරයේ සිලින්ඩර ආකාරය. ඊකට ලියන්න ඈ. ඊකට ලියාගෙන යන්න. භූභා ආකාරයේ සිලින්ඩර ආකාරය. භූභාව නිකන් සිලින්ඩරයක් වගේ. භූභා ආකාරයේ සිලින්ඩර ආකාරය. සිලින්ඩර ආකාරය. සංචරණය නොකරයි. කොහොමදද ලියන්න? සංචරණය නොකරයි. යන්න බෑ ඔත්. සංචරණය නොකරයි. මුඛය ඉහලින් පීටයි. මුඛය ඉහලින් පීටයි. අට තියෙන උඩින්. මුඛය ඉහලින් පීටයි. අතර මේකට මුඛය නෙවෙයි කියන්නේ ඈ. මේකට අට කියලා නෙවෙයි කියන්නේ මම. ඔව්. මේකට කියන්නේ මෞක ගුද විවරේ. උ කන්නේත් මෙතනින් මුට යන්නේත් මෙතන. අන්නෙත් මෙතනින් ඒ වෙත් විවරයක් නැහැ. මුගේ ආහාර ජීර්ණ පද්ධතිය අසම්පූර්ණයි. දැන් අපිට සම්පූර්ණයි. ඇයි? අපිට කන්න තැනක් තියෙනවා, යන්න තැනක් තියෙනවා. මුන්ට කන්න තැනක් තියෙනවා, යන්න තැනක් නැහැ. අන දැනිම තමයි අපද්‍රව්‍ය එළියට යන්නේ. ඒ නිසා මුගේ කටත් මේක, ගුදයත් මේක. ඒ නිසා මේකට කියන්නේ ඇත්තටම මෞක ගුද විවරය කියලා කියන්නේ. මෞක ගුද විවරය. හරි. හා. ඊළඟට තියන්න ඕකටම ලියන්න. මෙඩුසා ආකාරය. මෙඩුසා ආකාරය. ඕකටම ලියන දිගටම. මෙඩුසා ආකාරය. මෙඩුසා ආකාරය. දිග හරින ලද කුඩයක් වැනිය. මෙඩුසා ආකාරයේ දිග හරින ලද කුඩයක් වගේ.
මෙඩුසා ආකාරයේ දිග හරින ලද කුඩයක් වැනි. මෙඩුසා ආකාරය දිග හරින ලද කුඩයක් වැනි. දිග හරින ලද කුඩයක් වැනි. සංචරණය කළ හැකි. උට යන්න පුළුවන්. උ මෙම් මෙම් මෙවි යනවා. දැකලත් ඇතිනේ ඔය නෝන්තරන් ටීවී වල. සංචරණය කළ හැකි. मुखे पहालीन पीठ संचरण कलहक मुखे पहालीन पीठ है कट पहालीन तीय मुंगे मुखे पहालीन पीठ है मुखे पहालीन पीठ है ईलंगट दहातुन सीलें ट्रेटावन गे देह कुमन सामित अदीन अरीय सममितिय नालिया अरीय सममितिय අරිය සමමිතිය අරිය සමමිතිය මට කියන්න එනං හොඳ ළමයි වගේ ජීවිත තියෙන සමමිතිය ආකාර මොනවද කියන්න බලන්න සමහරෙවුන්ට මෙලෝ සමමිතියක් නැහැ එතකොට උන් මොන జాතියද අසමමිතික සතුන් ඇසිමෙට්‍රික් ඇනිමල්ස් අසමමිතික සතුන් අනිත් තව ද්විපාක්ෂික සමමිතිය තව නිතක අරිය සමමිතිය තව ඉන්නවා පස්සේ කියලා දෙන්නම් මොකද්ද පංච අරිය සම්මිතිය කියලා එකක් තියෙනවා ඔය ස්ටාෆිෂ්ලා වගේ අයට ඔව් ඒක ඒක ඔය වංශය ඔයගලට උගන්වන්න නෑ 8 දී 10 දී තියෙන එකයි නුඹට මේට ආවන් ගැන උගන්වන්න 10 දී කියලා දෙන්න හරි රයිට් ඊළඟ එක ඊළඟ ප්‍රශ්නේ ආන මොකද්ද සීලෙන්ට රේටාවන්ගේ පෝෂණ ක්‍රමය නාලියන් සියල්ලන්ම විලෝපියන් මේ හැම සීලෙන්ට රේටාවෙම පොඩි පොඩි සත්තු අල්ලන් කනෙව් උන්ට කියලා ආහාර උන් තුලම හදා ගන්න බෑ සියල්ලන්ම විලෝපියන් විලෝපියන් කියන්නේ වෙන සත්තු අල්ලන් කනෙව් එතකොට වෙනසත්තු වලින් කන්න අපෙන් අහනවා මේ දංශක කෝෂ්ඨය anu මොනවද කියලා අපි ඒකට උත්තරයක් දෙමු මේ විලෝපියන්ට වෙනසත්තු වලින් කන්න උදව් වෙන රායිකාවල තියෙන ව්‍යුහ ආලියම් අර ජල්ෂක් උදුමල් වල ජල්ෂක් කියන්නේ කාට කවදාවත් කවුද කියන්නේ මුදුමල්ලට ජල්ජසාග කිව්වා පිස්සු ඇද නෑ පිස්සුද මුදුමල් සියල් සත්තු ඇනිමි ඇනිමාලියන් මුදේ ඉන්නවා ඇල්ගි අන්න ඒවනම් ජල්ජසාග කියලා මුදු පැලෑටි විදියට ගන්න කිසිම මුදු මුදේ මේ මුදුමල් කවදාවත් මේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නෑ හොඳේ හරිද ඒගොල්ලෝ ඔක්කොම විලෝපියන් ආ ඊළඟට දංශකෝ ස්ටාලියන් ගොදුරු අඩපණ කර ගැනීම සඳහා 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 විෂ නිකුත් කිරීමට විෂ නිකුත් කිරීමට ගොදුරු අඩපණ කර ගැනීම සඳහා විෂ නිකුත් කිරීමට විෂ නිකුත් කිරීමට රාහිකා මත ග්‍රාහිකා මත ග්‍රාහිකා කියන්නේ මෙයාගේ අඬු මෙහෙම තියෙන වටේට ඔහම තියෙන අඬු හේව ඈ ග්‍රාහිකා මත පීඨන ව්‍යුහ ග්‍රාහිකා මත පීඨන ව්‍යුහ ග්‍රාහිකා මත පීඨන ව්‍යුහ මේ වචනේ ඔයා දැන් ලියන්න එකපාරක් කර ලියවම තව හොඳයිනේ ව්‍යුහ දංශක කෝෂ්ඨ ලෙස හඳුන්වයි ව්‍යුහ දංශක කෝෂ්ඨ ලෙස හඳුන්වයි දංශක කෝෂ්ඨ ලෙස හඳුන්වයි දංශක කෝෂ්ඨ ලෙස හඳුන්වයි ඊළඟට ඔය යටින් නිකන් නිකන් දාලා තියෙනවා නිඩාරියා කාණ්ඩයට අයත් කොරල් බුහුපාවන් විසින් කොරල් පරකු ගල්මල් හදනවා කියන කාරණේ ඒක ගැන මම මෙතෙන්දී විශේෂයෙන් කතා කරන්න යන්නේ නැහැ ඒගොල්ලෝ ඇඟේ ශ්‍රාවය කරනවා රසායනික ද්‍රව්‍යයක් ඇමෝනියම් කාබනේට් කියන රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයේ තියෙන කැල්සියම් එකට එක්කව වෙලා තමයි ඔක හැදෙන්නේ අපි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ ඉවරයි ළමයි දැන් දෙනවා විනාඩි 2 3ක් හැබැයි මේ වල්පල් කතා කරන්න නෙමෙයි ඈ ප්‍රශ්න අහන්න කලින් නිඩාරියාවන්ගේ නිඩාරියා කතා වස්තු ආ බලා ගන්න ඉස්තරේ ඔළුවේ තියෙනවා මෙහෙමයි සර් නිඩාරියා ඔක්කොම ඉන්නේ සර් වතුරි ಜಾති දෙකක් ඉන්නවා භූභාව මෙඩුසාව කියලා මෙඩුසාව මෙහෙමයි ගුඩයක් වගේ භූභාව සිලින්ඩර ආකාරයි अन्े विधि मट वेड ओण
උදාහරණ මේවයි. උන්ට තියෙන මේ සම්මිතිය. බලන්න. චූටි පිටු එකමාරක් තියෙන වගේ තියෙන චුට්ටයි තියෙන. මහ වෙලාවක් යන්නේ අවුලුවට ගන්න. ටක් ගාලා බලන්න කරපු ටික. දැන් කියලා දුන්න ටික ඔළුවට දාගන්න. ඇහෙන්නේ නැහැ මට. හරි ඇතිනේ කාලේ ඇති ඇති. හරි පොත් වහන්න. පොත් වහන්න. පොත්වාන් රයිට් මං හිතනවා දැන් හැමෝටම ඇනලිඩා සෝරි නිඩාරියාවන් ගැන අවබෝධය තියෙනවා. ඇත්තට මේවා එහෙම තමයි පාඩම් කරන්න ඕනේ. එක දිගට පාඩම් කරලා උගේ විස්තරය කාට හරි කියන්න. මූ මේමයි මූ මේමයි මුගේ මේමයි මුගේ මේ. එතකොට ඒක පාඩම් කරගන්න ලේසි. හරි. මං පොදුවේ ආන්නද දැන් පොදුවේ අහන්න කියන්නේ ෂුවර් නැති එක. පා කියන්නේ වැඩේ ෂුවර්යි. හරි කොහොම හරි ගවන්නේ. මට කියන්න සෙනේෂ් කියන්න මේ අනිත් අය ඉතින් පඬිතු වෙන්න එපා. මට පුළුවන් කියලා අර ෂෝ එක දාන්න ලෑස් වෙන්න එපා. එයාගෙන් අහන්න. දැන් සමහර අය අරයගෙන් ඇහුව වෙන අය උත්තර දෙන්න. ඉතින් අපි දන්නවා කියලා ඔයා දන්නවා නම් දන්න විදිහට ඉන්න. අනිත් අයට පෙන්නන්න ඕනේ නැහැ. මේ ඔයා කියන පුතේ මේ නිඩාරියාවන්ගේ ස්වරූප දෙකක් තියෙනවා. සමහරු මෙහෙම සමහරු මොකද જાති දෙක ස්වරූප දෙක. ස්වරූප දෙකක් තියෙනවා. බහුබා නෙවෙයි. මොකද්ද? බූබා ආකාරයයි. අනිත් ආකාරය. අතගනේ. ප්‍රවීන් මොකද්ද අනිත් ආකාරය? මෙඩුසා ආකාරය. ආකාර කීයක් තියෙනවද? දෙකයි. බූබා ආකාරයයි. හරි මට කියන්න අය එක එවිල් ඉන්නවද නැද්ද ඔන්ලයින් ඉන්නවද අය එකට යහපැත්තෙන් ඉන්නේ කවුද සවිතිද සවිති මොකද ඔයාගේ නම ඔබිනි සෝරි ඔබිනි සවිති කියන්නේ ඔයානේ ඔබිනි ඔබිනි කියන්නේ මට මේකට උත්තරයක් දෙන්න මේ කොහෙද මේ මුන් ඉන්නේ නිඩාරියාව කොහෙද ඉන්නේ ඔක්කොම යෝ ගොඩමි මේකෙක්වත් නැහැ ෂුවර් නැහැ වැඩිපුර ඉන්නේ මොන වතුරේ? අරදී. වැඩිපුර ඉන්නේ මොන දියේද? අරදී. මොකද්ද වගේ නම් මට මතක. මොකද? රාශ්මි. රාශ්මි කියන්න බලන්න මේ මුන්ට මේ ගොදුරු අඩපණ කරන්න ගොදුරු වලට විදින ග්‍රාහිකා මත තියෙනවා පොඩි view එකක්. ඒක නම් මතක. මේ අන්තිමට කියලා දුන්න. දංශක ගුඩ්. දංශක මොනවද?
පෝෂ්ට දංශක පෝෂ්ට සඳුත්තරා නෙවෙයි කවිශ්වරා සොරි අක්කගේ නම කිව්වේ කවිශ්වරා කියන්නේ මේගොල්ලෝගේ පෝෂණය ක්‍රමය කො මොන වගේද පෝෂණය ඈ සියල්ලන්ම විලෝපියන් ඊළඟට විනුක කියන්න මට මේගොල්ලන්ගේ සමමිතිය අරිය සම්මිතිය ඒ කියන්නේ එයාගේ මධ්‍ය රේඛා මධ්‍ය අක්ෂයේ ඔස්සේ කොහොම කැපුවා සමාන බලු දෙකක් ලැබෙන වා ඔච්චරයි කතාව හරි ඇති අපි යමු ඇනේ හරි ඇනෙලිඩාවන්ට යන් ඇනේ හරි දාගන් ළමයි ටක් ගාලේ මුවා පොඩි වෙලාවයි ළමයි පැය දෙක ටක් ගාලා යනවා අපිට මාර මතී මේ වෙලාව මෙයා ගන්නකෝ මේ තියන්නේ ඉතින් ඔය කතාවනේ ආගන් මේකට උදාහරණ තුනක් තියෙනවා මේ ඉන්නේ කවුද ගැඩවිලා අලියා ගන්න ගැඩවිලා මේ ඉන්නේ කවුද කූඩැල්ලා මෙයා නෑ නෑ පත්තෑ පණුවා නෙරේස් මෙයාගේ නම නෙරේස් නැත්තම් පත්තෑ පණුවා පත්තෑය නෙවෙයි ඈ පත්තෑ අයිති වෙන්නේ ආත්‍රපෝඩාවෙකුත් ආත්‍රපෝඩා මු ආත්‍රපෝඩා නෙවෙයි ඇනෙලිඩා ඇනේ පත්මනෝ කරදීවාස් කරදීන් අර ලස්සනයි ඈ ඉන්ට මාත් ලස්සනයි ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන් මං ගාව ඩවුන්ලෝඩ් කරපුවා කියක් තිබුණා දැන් මේ වෙලාවනේ ඔය අවුස්සන්න බෑ මේ ඔව් මේ පැත්ත ඔලුව මේ තියෙන ඔලුව මේ පැත්ත වලිග පිට මේ අග්‍රේ ද්විපාර්ශ් මේ හැම එක්කෙනාටම තියෙන ද්විපාර්ශ්වික සම්මිතියක් හරිද මෙයාව දැන් කෙනෙක් කියයි ගැඩවිලා සර් නිකම්ම රවුන්ඩ් නේ සර් නියමටම ඕන පැත්තකට කපන්න පුළුවන් නේ කියලා බෑ ගැඩවිලාගේ මේ කෑ මේ තියෙන මේ 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 තියෙනව නේද ඔයාලට පේනවද පාම් පෙත්ත කැපුවා වගේ පේනවද මේ ආ මෙයාගේ තියෙනව පේනවද මන්දා පේනවද මෙයාගේ කොහොමත් හොඳට පේනවනේ මේගොල්ලන්ගේ ඇඟ කණ්ඩ වලට බෙදිලා තියෙන්නේ එතකොට මේගොල්ලන්ට හිසක් කියලා එකක් තියෙනවා කණ්ඩ වලට බෙදලා මේ කණ්ඩ වලට අක්ක්ක් තියෙනවා පළවෙනි කණ්ඩේ දෙන්නේ ඒකේ ඒ කණ්ඩේ තියෙන දේවලුත් හොයාගෙන තියෙනවා එතන මේ මේ මෙතන ටිකක් ඉදිමිලා වගේ තියෙනවා මෙවුල ප්‍රජනනය සඳහා වැදගත් වෙන මේ වගේ වැඩ ගොඩක් තියෙනවා මේගොල්ලෝ සියල්ලන්ම ගත්තම ළමයි ද්විපාක්ෂික සම්මිතියක් තියෙන සත්තු හරිද ඊළඟට මේගොල්ලෝ හැම කෙනෙම හොඳට මේකේ දකින්න පුළුවන් දේහය කණ්ඩ වලට බෙදිලා තියෙන්නේ මේ කණ්ඩ වලට බෙදිලා තියෙන්නේ ඒක නිසා තමයි මේගොල්ලන්ට මොන පණුව කියන්නේ සකණ්ඩ පණුව කියන්නේ ඒකයි මේගොල්ලන්ට සකණ්ඩ පණුව කියන්නේ දේහය බාහිරවත් අභ්‍යන්තරවත් මේක ඇතුළිනුත් එත්ත තියෙන පෙට්ටි පෙට්ටි හරිද එළියෙන් විතරක් නෙවෙයි ඇතුළිනුත් බෙදිලා තියෙන්නේ ආගන් මුංගේ දේහය බාහිරවත් අභ්‍යන්තරවත් කණ්ඩ වලට කණ්ඩ කණ්ඩ වලට බෙදිලා නිසා කණ්ඩ සහිත පණුව කවුද සකණ්ඩ පණුව සකණ්ඩ කණ්ඩ සහිත හරි එතකොට මේගොල්ලෝ ගත්තොත් මේගොල්ලන්ගේ සීන් ආගන් පණුවාකාර දේහයක් තියෙන පණුව වගේ හැබැයි පණුව නෙමෙයි පණුව කියන්නේ නෙමටෝඩා වන්නේ ඒක අපි වෙනම ඔගලන්න වෙනම නෙවෙයි 10 11 තිත් නැහැ නෙමටෝඩා වංශය ගැන ප්‍රටියන් බින්තේස් වංශය ගැන පොතේ නැහැ 11 වසරටවත් නැහැ ඒගොල්ලෝ ඉතින් වැඩිදුර හැදෑරුවෝ සතුන් ගැන ඔයාලට උසස් පෙළදී ඉගෙන ගන්න පුළුවන් හරි කෙසේ වෙතත් ඕවා තමයි මේගොල්ලන්ගේ මූලික ලක්ෂණ ඒක තමයි දන්නේ නැතිව දන්නේ මේගොල්ලන්ගේ මේ ද්විලිංගික ස්වරූපයක් තියෙනවා ගෑනු සතා පිරිමි සතා කියලා මං හිතන්නේ මට මතකයි තියෙන මේගොල්ලෝ ද්විලිංගිකයි ඒ කියන්නේ එකම සතා තුල මොනවද ගෑනු කොටසුයි පිරිමි කොටසුයි දෙකම තියෙන සත්තු කවුද ඔයාලට කිව්වේ ගෑනු සතා ලොකුයි කියලා ගෑනු සතා ලොකුයි කියලා මොනවද මං දන්නේ නැහැ තියෙනවා මේගොල්ලෝ ද්විලිංගිකයි ඒ කියන්නේ ගෑනු පිරි දැන් ද්විලිංගිකයි කියන්නේ මොකද්ද ගෑනු පිරිමි කියලා જાතියක් නැහැ ඌට ගෑනු කැල්ලක් තියෙනවා පිරිමි කැල්ලක් තියෙනවා හරි ලියමු සතුටු ටික ලිව්වද හරි මට කියන්න මේ ඇන්ලිඩාවන් කුමන පරිසරවල ජීවත් වේද කියන්න බලන්න මොන පරිසරවලද මේ කිසිම ආගන් මේ කිසිම එකෙකුට මේ වතුර නැතුව ජීවත් වෙන්න බෑ එක්ක මේගොල්ලෝ ජලක එහෙම නැත්නම් තෙතමනේ සහිත ගොඩබිම තෙතමනේ සහිත ගොඩබිම වියලි ගොඩබිම් වල ඉන්න බෑ උදේ මේ ඌඩල්ලෙක් සෝරි ගැඩවිල්ලෙක් ගෙනල්ලා ගැඩවිල්ලෙක් ගෙනල්ලා මම මෙතනින් తిව්වොත් මොකද වෙන්නේ
වේලෙනවා. එයාගේ මතුපිට වේලිලා මැරෙනවා. ඇයි මැරෙන්නේ? එයා ඔක්සිජන් ඇඟට ගන්නෙ එයාගේ මතුපිට තියෙන තෙත සමේ. ඒ මතුපිටින් තියෙන තෙතමනය සහිත සමහරහා තමයි එයා ඔක්සිජන් ගන්නෙ. තෙතමනය නැතිවුණු ගමන් ඔක්සිජන් ගන්න බෑ. ඔක්සිජන් ගන්න බෑ කියන්නේ යාම අනිවාර්යයෙන්ම තෙතමනය ඕනෙමයි. හිතර මතක තියාගන්න. ඉතින් අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. මොකක්ද අහන්නේ පළවෙනි ප්‍රශ්නේ? ජීවත් වෙන්නේ කුමන පරිසරෙ? නම් ටික ලියවනේ. හා එයාගේ ජීවත් වෙන පරිසර ටික ලියා. මේ තියෙන මේ පැහැදිලිව මේ තියෙන ඔගේ අර ප්‍රජනක ව්‍යුහයේ මෙවුල මේ ඉන්නේ හොඳටම පේනවා. පෙති පෙති පාම් පෙති වගේ තියෙනවා. පත්තෑ පණුවා. මෙයා පත්තෑ යනන් නෙමෙයි ඈ. වරද්ද ගන්න එපා මේ රූපේ ඈ. විශ්ව තියෙනවා කියලා කියනවා. එම මම නිශ්චිත වශයෙන් දන්නේ අහලා තියෙනවා. වෙන මොකක්ද? ඒක නිකන් ජනප්‍රවාද දින කතාවක් නේ. පත්තෑයයි මෙයාගේ අතර තියෙන ප්‍රධානම වෙනස මොකක්ද? මෙයන් මෙයන් මේ මොනවද යාගේ මොනවද මේ මේ මොනවද මොනවද? පාද නොවේ. මේ යාගේ පාද නෙවේ. මෙයාට පාද නැහැ. මේ ගොල්ලන්ට පාද නැහැ. ගැඩවිලාටත් පාද නැහැ. කූදැල්ලටත් පාද නැහැ. මූටත් පාද නැහැ. දැන් ඔගොල්ලන්ට පේන්නේ නිකන් කකුල් වගේ නේද? මේවට කියන්නේ දැඩි කෙඳි කියලා. දැඩි කෙඳි. හොඳට මතක තියාගන්න මේ පාද නෙමෙයි. මේවට කියන්නේ දැඩි. ඒ සංචරණය සඳහා තමයි උදා වෙන්නේ. හැබැයි පාදයක ස්වරූපය නෙමෙයි. මේවට කියන්නේ දැඩි කෙඳි. මුන්ට පාද නැහැ. මේවා ටිකක් එහා. ඔගල 8 වසරෙන් එහා නිසා නිකන් කතා කරලා වැඩක් නැහැ. කාලය යනවානේ. මම ඒක නිසා වැඩි කතා කරන්න යන්නේ නැහැ. අවශ්‍යතාවයට කතා කරනවා. හැබැයි මේ දැඩි කෙඳි ඉස්සර උගන්වන්න තිබුණා. දැන් ඒක 10 වසර සිලබස් එකට අයින් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ඉන්නවා ගැඩලා. ඌට දැඩි කෙඳි නැහැ. ඔව් කූඩැල්ලට දැඩි කැඳි නැහැ. ඌට යන්න තියෙනවා චූෂක. දැකලා තියෙනවද ඌ මේම අල්ලගෙන අල්ලගෙන යනවා. චූෂකර තමයි තියෙන්නේ යන්න මේ දෙපැත්තේ. චූෂකර චූෂකර. හරි ලියමු. පවතින පරිසර ලියමු. කරදිය හා මිරිදිය පරිසර ලියන්න ඉන්න තැන්. කූඩැල්ලෝ ඇගේ ඔව් එයාට විශේෂ හැකියාවක් තියෙනවා. අපේ ඇඟේ රස්නේ දැන් හොයාගන්න. ඒ යන තැන් හොයා ගන්න පුළුවන්. හරියට මෙතෙන් ටාගට් කරලා හපන්නත් පුළුවන්. හපනකොට දැනෙන්නෙත් නෑ. දැනෙන්නේ නෑ විතරක් නෙවෙයි. ලේ කැටි ගැහෙන්නෙත් නෑ. ඌ හෙපරින් කියලා රසායනික ද්‍රව්‍යයක් ඉස්සෙල්ලාම ලේ වලට දානවා. එතකොට හෙපරින් නිසා කොච්චර ලේ ඉරුවත් එතන කැටි ගැහෙන්නේ නෑ. ඇත්ති වෙන්න ලේ පොඩි. ඉතින් මේවා අපේ සිලබස් එකෙන් එහා කතා නිසා අපි සැලඳ නෑ. ඉගෙන ගන්න ටික ටක්කල් දාගෙන. ඔව්. නෑ නෑ. අපි මාව කාල දින හොන්දත්. ආලියන් මෙතින් දැල්ලියන්. හරදිය හා මෙතින් දැල්ලියව මැදි. හරදිය හා මිරිදිය පරිසරවලද ගොඩබිම තෙත සහිත ස්ථානවලද? හරදිය මිරිදිය ඉන්නවා. ගොඩබිම ඉන්න හැබැයි තෙත තැන්. තෙතමනේ නැති තැන්වල ඉන්න බෑ. ඈ? වඩි? ආ මඩි. මඩි. මඩේ ඉන්නවා. ඔව්ද? අපගන්න පුළුවන් ඇයි කවුද කියන්නේ බෑ කියන්නේ පුළුවන් මිටියකින් ගහන්නකෝ මැරෙන්න පුළුවන් මිටි. හරි ඊට පස්සේ ඇනලිඩාව සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වන්නේ ඇයි? ළමයි අහගන්න. දැන් ඕනවට වඩා කතා කරා. දැන් ලියන්න ඕනේ. මේ ඉවර කරන්න බෑ. සකණ්ඩ පණුව මේ අහන්න ලියන්න එපා. ඉස්ලා ගන්න මේ ළමයි. මේ ගැඩවිලන්ගේ කූඩැල්ලන්ගේ මේගොල්ලන්ගේ ඇඟ බාහිරෝ වගේම අභ්‍යන්තරවත් බෙදිලා තියෙන්නේ පෙට්ටි පෙට්ටි කෝච්චි පෙට්ටි වගේ. ආන්න ඒක නිසා මේගොල්ලන්ට කියනවා කවුද සකණ්ඩ පණුවා ලියන්න. දේහය අභ්‍යන්තරවද බාහිරවද? එළියනොත් බෙදිලා ඇතුළනොත් බෙදිලා. දේහය අභ්‍යන්තරවද බාහිරවද? දැන් මේ ඉස්සෙල්ලා අපි කරන්න ඕන ටික ඔළුවට දාගෙන ඉමුකෝ. ලොකු ලොකු කතන්දර කතා කරන්න කලින් නැත්නම් අද පාඩම ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි 10 දී ඔයගලන්ට මේක මීට වඩා ටිකක් කියලා දෙන්න තියෙනවා ඈ. 10 ඒත් ගොඩාක් නෙමෙයි. මේකට වඩා චූට්ටක් වැඩිපුර තියෙනච්ච මේ ටිකම තව පොඩ්ඩක් වැඩිපුර 10යි.
හරියට ලියන්න. දේහයේ අභ්‍යන්තරවද බාහිරවද සමාන ඛණ්ඩවලට යට සකණ්ඩ පණුවෝ. ඊළඟ ප්‍රශ්නෙට යන්න ටිකක් ඉක්මනින් ලියමු. සකල් ලියන්න. ඇන්ලිඩාවන්ගේ දේහයේ ස්වභාවය මොකද්ද? සිහින් දිග පණුවාකාර දේහයක් දරයි. සිහින් දිග පණුවාකාර දේහයක් දරයි. සිහින් දිග පණුවාකාර, පණුව වගේ හැබැයි පණුව නෙමෙයි. අපි කිව්වට මෝ ගැඩවිල් පණුවා කියලා. පණුව කියන්නේ වෙනම වංශයක්. නෙමටෝඩා කියන වංශය. සිහින් දිග පණුවාකාර දේහයක් දරයි. 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 ඔව්. වමනි කරන්නේ. කවුද වමනි? මොකටද බොන්නේ? මේලේ බොන්නේ මොකටද? ආන් රයිට්. එයාගේ ප්‍රජනක දැන් මදුරුවාගේ ගෑනු සතානේ ලේ බොන්නේ මොකටද? ඉස්තර දාන්න අවශ්‍ය කරන ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් මේ එයාගේ ආහාරය රුධිරය. ආයි ලීර දාන මනුසිය දැක්කම් මම ආල ඇහුවේ අද මං තාත්ත. හරි ඊළඟ වැඩියා. හරි ඉවරයි අන්තිම එක. ඔව් ඇන්ලි බොටගෙන ඇන්ලි රාගන්ගේ දේහයේ කුමන සම්මිතියක් පෙන්වයිද? ද්විපාර්ශ්වික සම්මිතිය. ද්විපාර්ශ්වික සම්මිතිය. ද්විපාර්ශ්වික සම්මිතිය. ද්විශා පාර්ශ්වික සම්මිතිය. ඔව්. ඉතින් ඔයාට කන්න මම වෙන්න පළතුරු පිඟන් ගන්න දිනවා. ඔකම කන්න දින. ප්‍රමාණවත් පරිදි ගත්තා. ඇටින් වැට. මෙර මෙලිලා ඉන්න යා. වාකේ තෝන් තරන් කූඩල්ලෝ අපේ මේ බෙහෙත් කූඩල්ලෝ කියලා අපේ තුවාලවල ඇහි තියෙන කුණුලේ අයින් කරන්න ගන්නෝ කූඩල්. ඈ නැහැ. හෙපරි හෙපරි. පුළුවන් ඉතින් අපි වගේම වෙන ශීරපායගම පුළුවන් පුළුවන් පුළුවන්. ඈ කූඩල්ලේ කූඩේ එක නම් දන්න. ඒගොල්ලෝ වෙනම කට්ටිය. ඉතුල්ලු කියන්නේ කූඩල්ලු නේද? ඉතුල්ලුත් පොලේ බොනෝ. ඒගොල්ලෝ ඇවිල්ලා මාත්‍ර පොඩා ජාතිල. පරපෝෂිතයෝ. හරි ඇති. කාලේ ඇති. හොඳයි ඊළඟ වැඩයක්. මේකේ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. චූටි ප්‍රශ්න ටිකක් නේ තියෙන්නේ. යමු මොලුස්කාවන්. ආගන්න අපි ඉස්සෙල්ලා මොලුස්කාව ටික නම් කරමු. පළවෙනි රූපේ ඉන්නේ නම් අටපියල්ල බලමු මේක ඉන්නේ කවුද කියලා. නම් ටික ලියා ගන්න. ওই ටිකම නේද මන් දාලා තියෙන්නේ. ආ ගන්න. අටපියල්ල. මෙයාගේ නම අට තමයි මේ. කතාව නවත්තලා වැඩේට එමු. ඔය කතා කරනවා කියන්නේම අවබෝධය අහන් ඉන්නේ නැහැ. අවබෝධය නැහැ. හතර වටේ කතා කරනවා කියන්නේ අවබෝධයෙන් ලියන්න. අටපියල්. පංගොල්ල. හංගොල්ල. නෑ සෝරි. නෑ නෑ හංගොල්ල මොලුස්කා තමයි. සෝරි මට වැරදුනා. පැටියල් මින්තේස් වලට අයිති වෙන්නේ පැතලි පණුව කියන සතා. සෝරි ඒක වැරදි ඈ. හංගොල්ල මේ જાතිකයි. හංගොල්ල මොලුස්කා. ඊට පස්සේ දැල්ලා. දැල්ලා. ඊට පස්සේ මට්ටියා. එවත් කවුද? දෙපියන් බෙල්ල. දෙපියන් බෙල්ල. ඌ අල්ලා. ඌ අල්ලා. ගොළු බෙල්ල. ගොළු බෙල්ල.
या कुल बिल्ला दे मे गोल लांगे अरे दे මේ ගොල්ලන්ගේ ළමයි සමහරෙවුන්ට කවච ඇත ආරක්ෂාව සඳහා සමහරෙවුන්ට කවච නැත ඒ කවචය දැන් අට පියල්ලට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කොටස් 8කට වෙන් වෙච්ච ඒකනේ අට පියල්ල කියන්නේ කෑලි 8යි තියෙන්නේ ආගන්න අහගන්න ඉතින් මේ දැන් උගන්වනවට වඩා ළමයිගේ කතා සද්ද විතරයි ඇහෙන්නේ. ඉස්සෙල්ල සද්ද නවත්. ඒ කියන්නේ අනවශ්‍ය දේවලුත් ඒ ASCII අනිත් අය කතා කරනවා. ප්‍රශ්න අහන ළමයට අමතරව. ඒකයි වැඩි. වෙන වෙන කතාන්තර ගොඩාක් කියනවා. ඒකට උගන්වන එක මට අපහසුයි උගන්නන්න. ප්‍රශ්නයක් අහන එක වෙනම කතාවක්. ඒ ළමයා කතා කරලා කමන්නේ. ඒ ASCII අනිත් දේවල් ටික ඔක්කොම අජ මච මච මේ කාලා කතා. ഘോഷාව විතරයි ඇහෙන්නේ. එහෙම බෑනේ ඒක උගන්වන්න. හරි. හරි. දැන් අන්න සමහරෙවුන්ට තියෙනවා ළමයි මේ වගේ පිට සැකිල්ලක් මෙයාටත් තියෙනවා පිට සැකිල්ලක් මෙයාටත් තියෙනවා පිට සැකිල්ලක් මේ සැකිල්ල හැදිලා තියෙන්නේ කැල්සියම් කාබනේට් වලින් කැල්සියම් කාබනේට් ආගන්න කැල්සියම් කාබනේට් ළමයි මේ අද වෙනකොට ලංකාවේ සමහර පැතිවල හුංගම වගේ පැතිවල මේ ඉස්සර කාලේ මීට අවුරුදු මිලියන ගානකට කලින් හිටපු බෙල්ලෝ බෙලි කටු එකතු වෙලා ටොන් ගානක් සහිත නිදි තියෙනවා බෙලි කටු නිදි. ඒවා එළියට අරගෙන රත් කළා මොනවද හදන්නේ? හුණු හදනවා, කැල්සියම් ඔක්සයිඩ් හදනවා, පිලිස්සු හුණු කියන වර්ගය. ඒ සඳහා ලබා ගන්න මේ බෙලි ලංගේ කටු. හරිද? ඊට අමතරව පොළොවේ වෙනම තියෙනවා මයෝසීන හුණු ගල් කියලා జాතියක්. ඊට අමතරව මේකත් ගන්න පුළුවන්. මේවත් ආ සාගර වතුරේ තියෙනවා. ඊට අමතරව කොරල් පරවලත් තියෙන ඒවා නු පුළුවන්. ඉතින් කොරල් කඩන්න තහනන්නේ. හරි? ඔව්. ඇතුලේ තියෙන නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ ඒක හැබැයි කවචයක් නෙමෙයි. කවචයක් නෙමෙයි. අභ්‍යන්තර කවච තියෙන උන් ඉන්නවා. නමුත් ඒක කවචයක් විදිහට සලකන්නේ නිකන් ප්‍රෝටීනමය කොටසක් තියෙනවා. නමුත් ඒක කවචයක් නෙමෙයි. එයාගේ සන්ධාරණය සඳහා අභ්‍යන්තර කොටසේ ශක්තිමත්භාවය පවත්වා ගන්න විතරයි ඒක උදව් වෙන්නේ. කවච විදිහට සලකන්න බෑ. හරි. සමහර හංගොල්ලන්ට අභ්‍යන්තර කවච කියලා තියෙනවා කියලා කියනවා. හරි. හරි අපි එහෙනම් මේගොල්ලන්ගේ නම් ටික ලියාගත්තා. උන් ඉන්න තැන් එහෙනම් කියන්න බලන්න කොහෙද ඉන්නේ? අරදියෙත් ඉන්නවා. දැල්ලා බූවල්ලා මිරිදියෙත් ඉන්නවා දෙතමනේ සහිත ගොඩබිමත් ඉන්නවා එන අපි මෙන්න මේ කොළුවෙල්ලා දැල්ලා බූවල්ලා හංගොල්ලා ලංකාවේ හංගොල්ලේ කටකලුයි මෙන්න පිටරට හංගොල්ලේ දෙපියම් බෙල්ලා මේ මේ දෙපියම් බෙල්ලාගේ ඇතුළ ආ මුතු වැටෙනවා මුතු බෙල්ලා කියන එකක් හරි ආගන් මේ මට්ටියෝ ළමයි අරගෙන මේ මට්ටි සුප් හදලා බොනෝ කට්ටිය හරිද මට්ටි සුප් හලෝ හරි ආගන් මට කියන්න ඕනුනේ ළමයි මේ සතාගේ ඇඟ ඇතුළ අපි බැලුවම ඔය උතන මොකද්ද තරුෂ කරන්නේ දැන් මං කිව්වනේ මේ කියන දේ අහගෙන ඉන්න කියලා මේ පැත්ත මොනවද ඔය සාකච්ඡා මේ අවසාන වතාව හොඳ දෙනවා අල්ලගෙන ආයි තුපා ඉන්න මේ වෙලත් ගෙනා හොඳ වෙලාට පොට්ටුව ඈ මේගොල්ලන්ගේ මුතු බෙල්ලෝ කියලා වෙනම જાතියක් කියලා හැමෝගෙම නේ තියෙනවා මුතු වැද ඔව් ප්‍රාවරේ කියලා කොටසක් තියෙනවා. ඒකෙන් තමයි කවචයේ ශ්‍රාවය වෙන්නේ. හරි කෙසේ වෙතත් ඇයි මම මේ රූපේ දැම්මේ මුංගේ ළමයි කටුව හයි වුණාට දැන් ඕගොල්ලෝ කියනවානේ මෘද්වංශින් කියන වචනේ තේරුමම මුංගේ ඇඟ හරිම මෘදුයි. හැබැයි ඉතින් කෙනෙක් කියන්න පුළුවන් බෑනේ කට්ට හරි ඔව් කටුව හයියයි. නමුත් අභ්‍යන්තර කොටස් ඔක්කොම හරිම මෘදුයි තෙල සෙවලමයයි දෙතමනේ සහිතයි. ඒක නිසා තමයි මේ මෘද්වංශින් කියලා කියන්නේ. හරිද? මේ ඉන්නේ අට පියල්ලේ. අට පියල්ල. ඔව් ඇලිලා ඉන්නේ හරි අපි එන ලියුම මේගොල්ලෝ ඉන්න තැන් ටික ලියුමටක් ගාලා ලියන්න ජලජ පරිසරවල ඉන්නවා
මෙතන නෙමෙයි මං කියන්න කියලා යන ජලජ ඒ කියන්නේ කරදිය මිරිදී කිවුල්දී ඔක්කොගෙම ඉන්න පුළුවන් ජලජ පරිසරවල ඒ වගේම තෙතමනේ සහිත ගොඩබිම් තෙතමනේ සහිත ගොඩබිම් තෙතමනේ සහිත ගොඩබිම් සහිත ගොඩබිම් ඊළඟට මොලුස්කාවන්ගේ දේහය කුමන සම්මිතියක් පෙන්වයිද? ද්විපාර්ශ්වික සම්මිතිය. ද්විපාර්ශ්වික සම්මිතිය. ඊළඟට මොලුස්කාවන්ගේ දේහයේ ස්වභාවය විස්තර කරන්න. දේහාවරණයේ ස්වභාවය. මේ අහන්න අන්න ඒක වැදගත්. ද්විපාර්ශ්වික සම්මිතිය ඈ. සම්මිතිය ද්විපාර්ශ්විකයි. ඊවල 23 ආ 23 මග යන්න නේ දේ මොවුන් මොලුස්කාවන් මෘද්වංශීන් ලෙස හඳුන්වන්නේ ඇයි? හා කියන උත්තරේ. මුන්ගේ ඇඟ හරිම මෘදුයි. මෘදු දේහ දරන්නන් නිසා. අලියන් මේ තියෙන මෙතනදී. මෘදු දේහ දරන නිසා මෘදුයි. කට්ට ගැන හිතන්න එපා. කට්ට ඇතුලේ තමයි සතා ඉන්නේ. මෘදු දේහ දරන නිසා මෘදු දේහ. ඔය ඉතින් අරගලන් ඩිස්ටර්බ් යෝග තියලා යන්නකෝ. මෘදු දේහ දරන නිසා. මෘදු දේහ දරන නිසා. ඊට පස්සේ අහනවා මොලුස්කාවන්ගේ දේහාවරණයේ ස්වභාවය. ළමයි දේහාවරණය තෙත සහිතයි. ඒ කියන්නේ ශ්ලේෂ්මල අහලා තියෙනවද ශ්ලේෂ්මල? කොයි තියෙන අපි මම දැන් පෙන්වන්නම්. දැන් මේව හීරුව මොනවද දෙන්නේ? ශ්ලේෂ්මල අපෙත් තියෙනවා. අපේ නාස් අපේ ශ්වසන පද්ධති ආශ්‍රිතව ශ්ලේෂ්මල තියෙනවා. ආහාර මාර්ගෙත් තියෙනවා ශ්ලේෂ්මල. විශේෂයෙන් කොහෙද? ආමාශයේ. ආමාශයේ. ළමයි ආමාශයේ තනිකර ආමාශයේ ශ්ලේෂ්මල වලින් වැහිලා තියෙන්නේ. ඇයි? දන්නවද ආමාශය HCL වලින් ආමාශය සිදුවන මේ ඩැමේජ් එක වළක්වන්න. හරි කෙසේ වෙතත් මේගොල්ලන්ගේ තමයි දේහාවරණයේ ශ්ලේෂ්මල වලින් තෙත් වෙච්ච දේහාවරණයක් තියෙන්නේ. ඔගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට මුන් අල්ලලා බැලුවොත් ගොළු බෙල්ලේ කරන් බලන්න මෙහෙම යන ගොළු බෙල්ල මෙහෙම අරගෙන අනිත් පැත්ත ඇරෙව්වොත් ඌ ඇතුළට ගියාම උඩට එන්නේ මොනවද? ශ්ලේෂ්මල ටික එනවා. මෙහෙම වක් කරන්න පුළුවන් වැක් කරන ගානට ශ්ලේෂ්මල. ඌ යනකොට උගේ පාරේ මොනවද තියෙන්නේ? ශ්ලේෂ්මල තියෙනවා දැකලා තියෙනවනේ. හංගොල්ලෙක් ගිය දැකලා තියෙනවනේ. හංගොල්ලෙක් ගිය පාරේ ශ්ලේෂ්මල අල්ලලා බලන්න. මුකුත් වෙන්නේ නැහැ, විෂ නැහැ. ඔව් උන් ඉතින් ඕන දහ ජරාවක් කරනු උන්ට වවුලොත් කනවනේ. තියෙනවා දහ ජරාවල් ඔක්කොම කනවනේ. නයිත් කනවා. ඔව් හරි ලියමු. ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහාවරණයක් ඇත. ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහාවරණයක් ඇත. ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහාවරණයක් ඇත. මේදි ශ්ලේෂ්මල වෙන වචන මෙතන තියෙනවා. ශ්ලේෂ්මල වලින් තෙත් වූ දේහාවරණයක් ඇත. ඔක තියන්න පුතේ. දැන් ඔයාට මොකෙන් දෙකක් තියලා මං ලියනවා. එනවා. ඕක දඟල් වල අයියලා අක්කලට පේන්නේ නැහැ. තොන් දඟලුවම්. ඊට පස්සේ මොලුස්කාවන්ගේ කවච ගැන කෙටියෙන් විස්තර කරන්න. පුතාලා මට කියන්නේ හැම මොලුස්කාවකටම කවචයක් තියෙනවා. නෑ, සමහර ඒවාට කවචයක් තියෙනවා. ඒ කවච හැදිලා තියෙන්නේ මොනවයින්? කැල්සියම් කාබනේට්, පිරිසිදු කැල්සියම් කාබනේට්, නියම කැල්සියම් කාබනේට් ඔකේ තියෙන්නේ. 24 ලිව නේද? ද්විපාක්ෂික සමිතිය. ඊළඟ කාරණේ අට අයින් වුණොත් අට අයින් වුණොත් හැදෙන්න පුළුවන්. ඇයි ඒ? අට හදාගන්නේ මොකෙන්ද කියන්නේ? එලියෙන්ති ප්‍රෝටීන් නෙවෙයි කැල්සියම් කාබනේට් නේ. එතකොට දේහා වර්ණයම තමයි කට්ට ශ්‍රාවය කරගන්නේ. හරිද? එළියේ යාගේ දේහා ප්‍රාවරය කියලා කැලලක් තියෙනවා. ඒකෙන්ම තමයි කට්ට හදාගන්නේ. ඔව්. අදකල් නැද්ද දැල් අරගෙන ඉන්නව? හරිම මුදුයි. CaCO3. කාලියම්. පුළුවන්. හැබැයි ඉතින් උගේ ශ්ලේෂ්මල ටික අයින් වෙනවා. එතකොට උට ඉතින් ජීවත් වෙන්න අමාරු ඒක වැඩි. ඔය ඉතින් එක තියා ගන්න බෑ. මට ගෙල්ලා යනවා. නෑ, ඒ මාළුනේ උන්ගේ ස්වභාවය. එක එක වර්ගයේ ගොළුබිල්ල ඉන්නවා. උන්ගේ ඉතින් තියෙන පොදු පොදු ස්ට්‍රක්චර් එකක් තියෙන. පොඩි පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. උල්ලුල් තියෙන දැන් දැකලා තොන බෙල්ලෝ වර්ග. ගොළු බෙල්ලා විතරක් නෙමෙයි, මුහු දෙන්න බෙල්ලොත් මොන જાතිය? මොකුන්ද? මොලුස්කා. දැකලා තියෙන හක් ගෙඩි වාලම්පුරි ඔක්කොම කවුද?
ඒත් ඒ ඔක්කොම බෙල්ල මොලුස්කා තමයි. ඔව්. සියලුම බෙල්ලෝ ගොළු බෙල්ල විතරක් නෙමෙයි. මූදින්න බෙල්ලොත් කවුද? මොලුස්කා. හරි. හරි ලියමු. අට ගැල් ලියන්න. ඇතැම් මොලුස්කාවන්ට කැල්සියම් කාබනේට් වලින් සෑදුණු. ඇතැම් මොලුස්කාවන්ට කැල්සියම් කාබනේට් වලින් සෑදුණු. ඇතැම් මොලුස්කාවන්ට කැල්සියම් කාබනේට් වලින් සෑදුණු. කැල්සියම් කාබනේට් සංයෝගෙත් පොඩ්ඩක් මතක තියාගන්න, කොහොමත් ඉස්සරහට ඕන වෙනවා. කැල්සියම් කාබනේට්. ඇතැම් මොලුස්කාවන්ට කැල්සියම් කාබනේට් වලින් සෑදුණු. කැල්සියම් කාබනේට් වලින් සෑදුණු. කවචයක් ඇත. කැල්සියම් කාබනේට් වලින් සෑදුණු කවචයක් ඇත. දැන් ආයි කටේ අත දාන්න නැහැ, තේරෙනවද? ඕ ජරාවන්. හරි. එන්න මං ආයි. තේරුණානේ? ජරාවනේ පුතේ. ඇතැම් මොලුස්කාවන්ට කැල්සියම් කාබනේට් වලින් සෑදුණු කවචයක් ඇත. එය එය ඔවුන්ගේ ආරක්ෂාවට වැදගත්. එය ඔවුන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. එය ඔවුන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. එය ඔවුන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. ඔකේ තව එක දෙයක් කතා කරන්න තියෙනවා. ඒකත් පොඩ්ඩ මේ අහන්න පුතා මේ. ආගන් චුට්ටා වැදගත් කාරණයක් ඈ. සද්ද දෙන්න බෑ මට පොඩ්ඩක්. අම්මප ගානම මේ වෙලෙන් අපිට හරහා පාරේ. අහගන්න කිව්වම අහගන්න. මේ මොලුස්කාව ගත්තොත් මුන්ට ළමයි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ඇඟ බෙදන්න පුළුවන්. එකක් තමයි මේ පේශිමය පාතය. අනිත් එක තමයි හිස. අනිත් එක තමයි මේක ඇතුලේ, මේ කටුව ඇතුලේ තියෙනවා අන්තරංග ගොනුව. අන්තර් ආගන්න ඉතින් ඔය අන්තර් අංග ගොනුව. අන්තරංග ගොනුව. එතකොට මේ අහගන්න ඉස්සෙල්ලා මොලුස්කාව ගත්තොත් ඔය මොලුස්කාව හැමෝටම වගේ පේශිමය පාදයක් තියෙනවා. එක එක ස්වරූපෙන්. දැන් බූවල්ලාගේ තියෙන ස්වරූපේ නෙවෙයි මෙයාට තියෙන. නමුත් පේශිමය පාදේ තියෙනවා. පේශිමය පාදේ තියෙනවා, හිස තියෙනවා. ඊට අමතරව මොකක්ද තියෙන්නේ? අන්තරංග ගොනුවක් තියෙනවා. අන්තර් අංග ගොනුවක් තියෙනවා. ඒක හැබැයි කොටස් වලට වෙන් වෙලා නැහැ. හිස ගාන්ට මෙතනින් වෙන් වෙලා, පේශිමය පාදේ මෙහෙම වෙන් වෙලා, වෙන් විච්ච මේ ස්වරූපයක් පේන්නේ නැහැ. ඛණ්ඩ වලට බෙදිලා නැහැ. ඇනේ දිඩාවන් වගේ ඛණ්ඩ වලට බෙදිලා නැහැ මේගොල්ලන්ගේ ඇඟ. හැබැයි ප්‍රධාන කොටස් තුනක් හඳුන ගන්න පුළුවන්. අපි ඒකත් ඔතෙන්ටම ලියමු. කාලියන් මොලුස්කාවන්ගේ ඔතෙන්ටම ලියන්න. ඔතෙන්ටම ලියන්න වෙන තැන ලියන්න නැහනේ. ඔතෙන්ටම ලියන්න. මොලුස්කාවන්ගේ දේහය. මොලුස්කාවන්ගේ දේහය හිස හිස ගමා පේශිමය පාදය. හිස ගමා පේශිමය පාදය. ඉස ගමා පේශිමේ පාදය සහ අන්තරංග ගොනුව. අන්තර් අංග ගොනුව, අන්තරංග ගොනුව. මොලුස්කාවන්ගේ දේය හිස ගමා පේශිමේ පාදය සහ අන්තරංග ගොනුව. අන්තර් අංග ගොනුව, අන්තරංග ගොනුව. දැන් කොතන නවත්ත තියෙන කියන්නේ? පේශ කියල එකක් කිව්වේ නෑම. පේශිමේ පාදය හිස පේශිමේ පාදය සහ අන්තරංග ගොනුව ලෙස කොටස් තුනකින් යුක්ත වේ. කොටස් තුනකින් යුක්ත වේ. කොටස් තුනක් තියෙනවා. ඊට අමතරව ඉතින් තව ඕගොල්ලන්ගේ කරුණු කොටස් තියෙනවා. සාමාන්‍ය පෙළට අහුවෙන්නේ නැති රේත්‍රිකාව කියලා එකක් තියෙනවා. මුන්ටම මේ මොලුස්කාවන්ට විතරක්ම තියෙන උගේ ආහාර ගන්න රේත්‍රිකාව කියලා කැලලත් තියෙනවා. ඒවා සාමාන්‍ය පෙළ උගන්වන්න නැහැ. යමු. යাদি දෙයක්. හරි. ඊළඟ කොටසට යමු. දත් නැහැ. උඩ තියෙන්නේ රේත්‍රිකාව කියලා කියන්නේ. රේත්‍රිකාවෙන් තමයි ආහාර ගන්න. හරි ආගන්න. යමු අන්තිම අද අපිට යන මේක කතා කළා. අපිට හොඳට වෙලා තියෙන අයට යන්න පුළුවන් වෙයි දන්නේ. අපි යමු ආත්‍රපෝඩාවන් ගැන කතා කරන්න. පයිලම් ආත්‍රපෝඩා. ආත්‍රෝ කියන්නේ සන්ධි පෝඩා. ආත්‍රෝ පෝඩා. පෝඩා කියන්නේ පාද. ආත්‍රෝ කියන්නේ සන්ධි. පෝඩා කියන්නේ පාද. සන්ධි පාද. අහලා තියෙනවද පෝඩා?
ඒක නෙවෙයි. ඒ දෙමළ පදේ නෙවෙයි. ඔයා අහලා තියෙනවා ට්‍රයිපොඩ් කියලා අහලා තියෙනවා. කො මේ තියෙන ට්‍රයිපොඩ් එක 1 2 3. මේකට කියන්නේ ට්‍රයිපොඩ් එක කියලා. පොඩ් කියන්නේ මොකටද? පොඩ් පාද. එතකොට ආත්‍රෝ පෝඩා කියන්නේ, ආත්‍රෝ කියන්නේ සන්ධි, පෝඩා කියන්නේ පාද. පැහැදිලිද? සන්ධි පාද. ඉන්න ඉන්න සන්ධි සහිත පාද තරණ අය. දැන් ඕගොල්ලෝ කියයි ඉතින් අපිටත් තියෙනවා මේ තින්ස වැල මිට සන්ධි. ඔය තියන්නේ අපිට දන්න හි සන්ධි. ඉතින් අපිත් සන්ධි පාදි කියුනේ නෑ. අපිටත් සන්ධි සහිත පාද ඇත. මේ අපිට සන්ධි සහිත පාද තියෙන මේ අපේ මේකත් පාද තමයි. මේ අපේ ඉස්සරහා පාද දෙක ඌර ගාත්‍ර. මේ සන්ධි හැමතැනම තියෙනවා. මෙතන සන්ධියයි, මෙතන සන්ධියයි, මෙතන සන්ධියයි, මෙතන සන්ධියයි, මෙතන සන්ධියයි. අපිටත් තියෙන මොනවද? සන්ධි පාද. හැබැයි අපි කොඳුරට පෙළක් හොඳ අපි කොඳුරට පෙළක් තියෙන අය කොඳුරට පෙළක් නැති සන්ධි සහිත පාද තියෙන අයට තමයි කියන්නේ සන්ධි පාදිකයෝ. එතකොට මේ මම ඕගලන්ට අද පන්තිය පටන් ගන්නකොටම කිව්වා. මොකද්ද කිව්වේ? දැනට ලෝකේ ජීවීන් ලක්ෂ කීයද? වර්ග 87ක් විතර තියෙනවා කියලා හොයාගෙන තියෙනවා කියන්නේ. එතකොට මේ ගෙල්ලන්ගෙනුත් වැඩිපුරම ඉන්නේ, මේ ලෝකේ වැඩිපුරම ඉන්න ජීවීන් වර්ගය මොකද්ද කියලා ඇහුවොත් කවුද? ආත්‍රපෝත සන්ධිපාදික. මේ ලෝකේ වැඩිපුරම ඉන්න ජීවි විශේෂ ගොඩක්ම ඉන්න කාටද? සන්ධිපාදිකයෝ කියන සත්ත්ව වර්ගය තමයි ලෝකේ වැඩිපුරම ඉන්නේ. දැන් මෙතන බැලුවත් මදුරුවෝ, මැස්සෝ, කූඹි මේ වගේ සත්තු ඔක්කොම ආත්‍රපෝඩාව. හිටපු ගමන් මෙරු වෙනවා. ආත්‍රපෝඩාව. හරිද? රණකොළ පෙත්තු අරුම ඔක්කොම ආත්‍රපෝඩාව. ඊළඟට මිනිසුන්ට වඩා විශේෂ වශයෙන් වර්ග වශයෙන්ුත් ඉන්නවා, සංඛ්‍යාවෙනුත් වැඩි. අනිවාර්ය. මැමේලියා කියන්නේත් එක වංශයන්නේ. ඊටත් වඩා වැඩි. හරි, ආගන්න. ආගන්න ආගන්න. එහෙනම් දැන් කියන්න ලෝකේ වැඩිපුරම ඉන්න සත්තු ජාතිය කවුද? ආත්‍රෝපෝඩා. ආත්‍රෝපෝඩා වංගෙනුත් වැඩිපුරම ඉන්නේ ඉන්සෙක්ටා. ඉන්සෙක්ටා කියන්නේ ඉන්සෙක් කියන්නේ කාටද ඉංග්‍රීසි? කෘමීන්ට. එතකොට ලෝකේ වැඩිපුරම ඉන්නේ, ලෝකේ වැඩිපුරම ඉන්න ජීවීන් වර්ගයේ ආත්‍රපෝඩා, සත්තු වර්ගයේ ආත්‍රපෝඩා. ඒ සත්තුන්ගෙත් වැඩිපුරම ඉන්නේ කවුද? කෘමීන්. මේ තියෙන්නේ ක්ලාස් ඉන්සෙක්ටා, ක්ලාස් ඉන්සෙක්ටා. එතකොට මේකේ ඉන්සෙක්ටාවන් විතරද නෑ, වෙන වෙන වර්ගත් ඉන්නවා. ඩිප්ලෝපෝඩා කියයි, කයිලෝපෝඩා කියයි, මේ ට්‍රයිලෝබයිටා කියන්නේ නම් දැන්ට එක්ස්ටින්ට් කියන්නේ දැන්ට ලෝකේ නැති බඳ වෙලා ගිය පෙව්. ඉතින් එක එක මේ ආකියෝ මේ මොකුන්ද මේ මකුලෝ වර්ගය ඉන්නවා, ඇරක්නීඩා කියන වර්ගය. හරි, ක්‍රුස්ටාසියාව ඉන්නවා. කවුද? ක්‍රස්ටේසියාවන් ඉන්නවා, ඉස්සෝ පොගිරිස්සෝ. හරි, මැස්සා, මී මැස්සා, බඹරා, දෙබරා, මේ ඔක්කොම අයිති වෙන්නේ ආත්‍රෝ පෝඩා. එහෙනම් ආගන්න මේ ලෝකේ ළමයි ජයගත්තේ, මේ ලෝකේ අහස, ජලය, ගොඩබිම මේ සියල්ලම ජයගත්ත එක ප්‍රධානම සත්වයා කවුද? ආත්‍ර පෝඩා. ඌට ඕන තැනක එක එකෙන් එක එක තැන්වල ඉන්නවා. ඉතින් මුන් ඉන්න තැනක් ඇහුවොත් හැම තැනම කියන්න පුළුවන්. භූමියෙත් ඉන්නවා, වතුරෙත් ඉන්නවා, පවාතෙත් ඉන්නවා, හැම තැනම ඉන්නවා. හරිද? අපි නිකන් බලමු කුමන පරිසරවල සිටීද කියලා. නෑ නාලියන් ලියන් භෞමික මෙන්ම ජලජ පරිසරවලත් ඉන්නවා. භෞමික ජලජ පරිසර හැම තැනම ඉන්නවා. භෞමික මෙන්ම ජලජ පරිසරවල, භෞමික මෙන්ම ජලජ පරිසරවල ජීවත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම හැමතැනම ඉන්නවා. ජලයේ කරදිය, මිරිදිය, කිවුල්දිය, ඒ තරම් ඉන්නවා. භෞමික කියන්නේ ගොඩබිම, භෞතික නෙවෙයි, භෞමික. හරි හරි. දැන් බලමු උදාහරණ ටිකක් ලියන්න තියෙනවද උදාහරණ ඔකේ? නෑ තියෙනව නේද? නෑනේ. හරි බලමු, නැති වුණාට කමක් නෑ. බලමු මේ ළමයි මේ ඔන්න බලන්න කූඹුව ලියන්න ඕනේ නෑ නා. මෙන්න සන්ධි සහිත පාද, මෙන්න සන්ධි, මේ මෙන්න සන්ධි, මෙන්න සන්ධි, මෙන්න සන්ධි, සන්ධි සහිත පාද. මේ තව එකෙක් මැස්සා, මෙන්න සන්ධි සහිත පාද. ඔන්න සන්ධි 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 සහිත පාද සන්ධි. මුගේ හොඳ වෙලාට ඌ සන්ධි වහගෙන ඉන්න, සන්ධි දිග තියෙන යට කකුල්. මෙන්න වත්පුරා, මේ සන්ධි 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 සහිත පාද. මෙන්න කවුද?
මෙන්න සන්ධි සහිත පාද මදුරුවා සන්ධි 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 තන් මේ නංග යන වේ මේ කැරපොත්තට පස්සේ මේ සෝරි මදුරුවාට පස්සේ ඉන්නවා පත්තෑයත් ඔයාට මතක් කරන්න පත්තෑ පණුවා හෙවත් නෙරේස් කියලා කෙනෙක් ගැන අද කතා කරා ඇනෙලිඩාවේ ඌට තිබුණේ පාදද නෑ ඌට තියෙන්නේ මොනවද පාද එතකොට පත්තෑයයි පත්තෑ පණුවයි ගත්තම පත්තෑ පණුවට පාද නෑ පත්තෑයට මොනවද තියෙන්නේ පාද පාදවල මේ මොනවද මේ තැන්වල තියෙන්නේ මොනවද සන්ධි සන්ධි ඊට පස්සේ ගෝනුස්සා මේ සන්ධි 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 සහිත පාද මෙන්න දිවි මකුළුවා සන්ධි සහිත පාද සන්ධි ලංකාවේ ඉන්නවද විෂ මැරෙන්නත් පුළුවන් උග්‍ර විෂ සහිතයි ලංකාවේ ඉන්නවද ආ ලංකාවේ ඉන්නෝ පොල් ගස්වල ඉන්නෝ පොල් ගස්වල බෙනවල ඉන්නෝ මකුල් දැල් බඳිනවද මන් දන්නේ නැහැ හැබැයි හරිම විෂයි කියලා අහලා තියෙනවා සමහරෙවුන්ට මීයක් පවා අල්ල ගන්න පුළුවන් සයිස් අකන්න පුළුවන් සයිස් එකේ වුණත් ඉන්නවලු මෙයාගේ විශේෂත්වය මොකක්ද ඉස්සර මෙයා ගැන වෙනම උගන්වන්න තිබුණා මෙයාගේ විශේෂත්වය මොකක්ද ඒක හරි ප්‍රතිවිශ්ලේෂණ ගන්නවා නෑ මෙයා අහන්න දැන් මෙයා ගන්න මේ දැන් සාමාන්‍යයෙන් සාමාන්‍ය මකුලුවෙක් මෙතන හිටියොත් මම මේ මගේ වේවැලෙන් මෙහෙම ලං කරොත් ඌ ඒක ඇර දාලා දුවන කොහෙට හරිකින් හැංගෙනවා හැබැයි දිවි මකුලුවා එහෙම නෙමෙයි ඔයා මෙහෙම කරොත් ඌ එන්නේ අනුතුර පලා අනුතුරට අනුතුර හැර දාලා යනවා අනුතුර දෙසට එනවා අනුතුර දෙසට එනවා දැන් අපි මෙහෙම අත දී කරු ඌ අපේ පැත්තට එනවා ඒ ඌගේ චර්යාව මම මේක හොඳටම දන්නේ අපේ මම කලින් වැඩ කරපු කම්පැනියේ හිටියා මිස්ටර් කෝසල කියලා අපේ මැනේජර් මිස්ටර් කෝසල එතකොට එයා අවුරුදු ගාන රිටිකල වනාන්තරයේ රිසර්ච් එකක් කරපු පර්යේෂණයක් කරපු කෙනෙක් රිටිකල වනාන්තර එයාට ඕනම සර්පෙක් අල්ලන්න පුළුවන් ඕනම සර්පෙක් මිනිහා හිටපු ගමන් සර්පය බෝතල් වල දාගෙන එනවා ආ අරගෙන එනවා අරගෙන ඇවිල්ලා අපේ මම එහෙ විද්‍යාගාරේ වැඩ කරේ මේ විද්‍යාගාරේ ලැබ් එකේ වැඩ කරේ විද්‍යාගාරේට මේක ඇවිල්ලා නයි අතාරින අපි කකුල් උඩ තියාගෙන ඉන්නේ මිනිහා බය නැහැ මිනිහා අර මෙන්න මෙහෙම මේ කොක්කක් වගේ තියෙන එකක් තියෙනවා ඒකෙන් මෙහෙම කර කර ආතල් දෙකේ කරගෙන ඉන්නවා ඒක නෙවෙයි හොඳම වැඩේ දවසක් දැන් මිනිහා කියනවා කෑම කෑම අරන් එනවා කෑම ගෙනාම ගොඩක් වෙලාවට එයාගේ වයිෆ් එයාට ලුණු දාන්නේ නැහැ ප්‍රෙෂර් පනගිනොත් මිනිහා මොකද කරන්නේ අපේ කෑම එක ඌ අරගෙන උගේ කෑම එක අපිට දෙනවා ඇයි උගේ කෑම එකේ ලුණු නැහැනේ ආ ඉතින් මැනේජර් නිසා මොකද කියන්නත් නැහැනේ මේ දවසක් අරගෙන ආවා කෑම් පෙට්ටිය කොටස් දෙකක් තියෙනවා බත් දාන කෑල්ලයි ව්‍යංජන දාන කෑල්ලයි එක කෑල්ලක දිවි මකුළුවෙක් ගෙදර ඉඳලා අල්ලගෙන මේසුවට තියාගෙන දැන් අපි කන මේසුවට තියාගෙන ඌ දැන් මෙහෙම කෝට් එකේ ඉඳලා මේ පැත්තට එනවා මෙහෙම මෙහෙම කරගෙන බය නැහැ අපි නම් ගු බයනේ පොඩ්ඩක් අපය නැහැ එයා අර වනාන්තරයේ ජීවත් වෙච්ච කාලේ ඒ රිසර්ච් එක එයා මේ යවතුර කැම්පස් එකේ මේ වාදියක් තියෙන කෙනෙක් ඉතින් ඒක ඒක කරන කාලේ පුරුදු වෙලා ඒ සත්තුත් එක්ක ජීවත් වෙලා සත්තු අල්ල ගේමන්නේ ඩක් ගාලා අර මේ මොකද්ද පොල්ලක් වගේ එකක් තියලා ඈ ඔව් එයාට පුළුවන් අපිට බෑ මිනිහා දවසක් බෑග් එකේ නදාගෙන ඉන්නේ බෑග් එකේ බෝතල් වල දාගෙන ඉන්නවා මාත් එක තමයි සමහර දවස්වල ගෙදර එන්නේ මේ කොට්ටාවේ ගෙදර තියෙන්නේ මාත් එක මගේ බයික් එකේ දවසක් ආවා දැන් මට බයයි මේකගේ පිටේ නායක අරද බයික් එකේ මාත් එක එනවා ආවෙල්ල එක දවසක් මොකද උනේ මේ ගල් ගොඩකට බයිසිකලෙ ඉස්සලා අපි දෙන්නම දඩ බඩන් ගහවට මං හිතුවා බඩුම තමයි නයා වැ වීදුරු බෝතලේ ගෙනා හැබැයි නයා හොඳ වෙලාවට එලිටි වෙන්නේ ඒක බෝතලේ බිදුන්නේ පස්සේ යාව ගෙනල්ලා මේ මංචි එක තියෙන මෙතන මංචි එකේ වෙලා ලොකු වෙල්ලායක් තිබුණා දැන් නම් ඒක නෑ මං හිතන අර හයිවේ එක ගාලන් තියෙන්නේ ඉස්සර එතන ලොකු වෙලක් තිබුණා ඒ වෙලට ඇත ඇරියගෙන මේ බෝතලේ කට මරන්නේ නෑ සත්තු සාමාන්‍ය සත්තු කියන්නේ සර්පය මරන්නේ අල්ලලා ඔයට අර ගින්දා නෑ එතනයි ඊයනයි වතුර නෙවෙයි කුඹුරු හරි දිවි මකුළුවා අලියා නීලඟ පොකිරිස්සා මේ සන්ධි 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 මේ කකුලුවා සන්ධි 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 මේ ඉස්සා
සන්ධි 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 මේ ආ මේ මොකක්ද වැටිලා නේ නැටි ආගා මෙයා මූදේ ඉන්නේ ඇත්තටම මේ එළියට ආපු අවස්ථාව නෙමෙයි මූ ඇතුළට ගිහිලා තියෙන අවස්ථාවේ ඡායාරූපයක් මේ තියෙන්නේ මෙයා තාත්‍ර පෝඩාවෙක් ළමයි සන්ධි සහිත පාද ඔබට දකින්න බෑ එළියට ආවම තමයි දකින්න පුළුවන් මෙම්ම අතක් වගේ කෑලි ගොඩක සන්ධි සහිත පාද තියෙනවා මෙයා ඇවිල්ලා බෙලි ඇනයා මොන ඇනයාද බෙලි ඇනයා මෙයාත් මෙයා ඉන්නේ කරදියේ මූදේ වෙරළාසන්නෝ තමයි මෙයා ඉන්නේ බෙලි ඇනයා හරි මෙයා මේ ළමයි දැනට ලෝකෙන් දැනට නෑ ලෝකේ මෙයාගේ නම ට්‍රයිලෝ බයිටාවා කවුද මෙයාගේ නම ට්‍රයිලෝ බයිටාවා මේ ඉස්සරම කාලේට ආත්‍රපෝඩාවකගේ කොසිලයා හරි රයිට් එන අපි වැඩේට බයිම් අපෙන් අහනවා ආත්‍රපෝඩාවන් පරිසර ලිව්වනේ සත්ත්ව ලෝකයේ වැඩිම විශේෂ සංඛ්‍යාවක් අයත් වනුයේ කුමන සත්ත්ව කාණ්ඩයටද ආත්‍රෝපෝඩා පුළුවන් බෑ එක පැත්තයි පුළුවන් ආත්‍රෝපෝඩා ඊට පස්සේ ආත්‍රපෝඩාවන්ගේ දේහයේ කුමන සම්මිතියක් පෙන්වයිද ද්විපාර්ශ්වික සම්මිතියක් පෙන්වන්නේ ආත්‍රපෝඩාව ද්විපාර්ශ්වික සම්මිතියක් පෙන්වන්න ද්විපාර්ශ්වික සම්මිතියක් පෙන්වනවා ඊළඟට ආත්‍රපෝඩාවන්ගේ දේහයේ ස්වභාවය කුමක්ද ඔන්න ඕක හරිම වැදගත් ළමයි ආත්‍රපෝඩාවන්ගේ දේහය ඛණ්ඩ ලියන්න එපා හොඳේ ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ ඒ වගේ ඛණ්ඩවලට බෙදිච්ච කලින් ඉගෙන ගත්ත සතා කවුද ඇනේ ලීඩා සකණ්ඩ පණුව කියලා ඉගෙන ගත්තානේ මුනුත් එහෙමයි හැබැයි මෙහෙම ආගන් ආගන් ඇනේ ලීඩාවන්ගේ ඛණ්ඩකු එකයිද ගොඩයිද ඛණ්ඩ ගොඩක් තිබුණානේ මේ ආත්‍රපෝඩාවන්ට එනකොට ළමයි මේ ඛණ්ඩ එකට පූට්ටු වෙලා එකට ෆික්ස් වෙලා ඛණ්ඩ කීපයක් එකට ෆික්ස් වුණාම ඒකට කියන්නේ ටැග්මාවක් කියලා. අහගන්න මේ අලුත් වචන ඈ. මොකද්ද? ඛණ්ඩ ගොඩක් එකට සෙට් වුණාම ඒකට කියන්නේ මොකද්ද? ටැග්මාවක්. එතකොට මුංගේ අපි කැරපොත් එක්ක ගත්තොත් මේ වගේ අහගන්න. මුංගේ ඇඟේ ඛණ්ඩ ගොඩක් නෑ. හැබැයි ඛණ්ඩ කීපයක් ඇඟ ඛණ්ඩ වලට බෙදී ඇත. හැබැයි ඒ බෙදිලා තියෙන්නේ ඛණ්ඩ ගොඩක් එකට වෙලා හැදිච්ච ටැග්මා වලින්. එතකොට මේ තියෙන්නේ එක ටැග්මාවක් කිස ඊට පස්සේ උදරය ඊට පස්සේ මේ හරි දැන් මේගොල්ලන්ගේ ශරීරයේ කොටස් තියෙනවා මෙතන ඇස තියෙනවා කිස තියෙනවා පල්ලයන් තියෙනවා උදරය කියන කොටස මේවායේ කෑලියකට එකතු වෙලා තියෙන්නේ ටැග්මී කරන්නේ මේ ක්‍රියාවලිය කියන්නේ ටැග්මී කරන්නේ ආගන්න ඉතින් කරුණාකරලා මොනවද දේහය මතුපිට බාහිර සැකිල්ලක් ඇත ඇතැම් මේ පියාපත් තියෙනවා කණ්ඩ වලට මේ තියෙන්නේ ඔයගලන්ට මෙයාගේ දකින්න පුළුවන් මොනවද සන්ධි සහිත පාද පොඩ්ඩක් ඉන්න මම කණ්ඩ කතන්දරේ ආමෙතින් මේ තියෙන්නේ ඔය කියන කණ්ඩ කණ්ඩ වලට බෙදිච්ච සතාගේ රූපේ තමයි දාලා ඇති මං හිතන්නේ වාගේ ඔය දාලා තියෙනවන්නේ හා ගමු ලියමු එනං අපි එයාගේ ආත්‍රපෝඩාවන්ගේ දේහයේ ස්වභාවය ලියන්න මොවුන්ගේ දේහය ලියන්න කණ්ඩ වලට බෙදී ඇත මොවුන්ගේ දේහය කණ්ඩ වලට බෙදී ඇත කණ්ඩ වලට බෙදිලා තියෙන කණ්ඩ වලට බෙදී ඇත ඔවුන්ගේ දේහය ඛණ්ඩවලට බෙදී ඇත ඛණ්ඩවලට බෙදී ඇත ඛණ්ඩ එකතු වී මොනවද හදෙන්නේ මතක නම් කියන්න කීප වචනේ මොනවද ඛණ්ඩ එකට ෆික්ස් වුණා මොනවද හදෙන්නේ ටැග්මා ආ ඛණ්ඩ එකට එකතු වී ටැග්මා සෑදී ටැග්මා ඛණ්ඩ එකට එකතු වී ටැග්මා සෑදී ටැග්මා සෑදී ටැග්මා සෑදී දේහයේ මතුපිට එකක් ලියන්න බාහිර සැකිල්ලක් ඇත දේහයේ මතුපිට බාහිර සැකිල්ලක් ඇත දේහයේ මතුපිට බාහිර සැකිල්ලක් ඇත ඒක හරිම හයියයි ඈ ටැග්මා ටැග්මා දේහයේ මතුපිට බාහිර සැකිල්ලක් ඇත ළමයේ සැකිල්ල අහගන්න ඒ සැකිල්ල හැදලා තියෙන සංයෝගය කයිටින්. ඒක 10යිද කියලා දෙන්නම් කයිටින් කියලා සංයෝගයකින් හැදලා තියෙන. පෙක්ටින් නෙවෙයි කයිටින්. පෙක්ටින් කියන්නේ ශාකවල තියෙන එකක්. හරි. ආගන්න. කයිටින්. එතකොට මේක හරිම හයියයි. කොච්චර හයියද කියනවනම්. මුංගේ බාහිර සැකිල්ල කොච්චර හයියද කියනවනම් ඔයා බලන්න. සමහර උන්ගේ පොල් කුරුමිනිය දැකලා තියෙනවද කළු කළු පොල් කුරුමිනිය. අපි හිතමු ඌ මැරුණා කියලා. කූඹි ඔක්කොම කනෝ ඇතුළේ තියෙන අවයව ටික ඔක්කොම කනෝ. හැබැයි සැකිල්ල කන්න බෑ. සැකිල්ල හයියට තියෙනවා කොච්චර හයියද කියනවා උගේ සැකිල්ල
උගේ සැකිල්ලෙන් උගේ අඬපඬු වලින් පොල් ගහක් කපන්න පුළුවන්. පොල් ගහ කපලා පොල් ගහ හිල් කරන්න පුළුවන්. මෙච්චර දිනු අපි මම මේ ඔය ළමයට කියන පුතේ ඔයාගේ අත විතරක් පාවිච්චි කරලා පොල් ගහේ හිලක් හදන්න කියලා. පොල් ගහ හාරන්න පුළුවන්. නියපොතු වලින් පුළුවන්. පොල් ගහක හාරලා ගුලක් හදන්න පුළුවන්. බෑ. හැබැයි උගේ අඬපඬු වලින් කපන්න පුළුවන් මාර හයියයි හරි. පට්ට අයියක් තියෙන මට මතකයි. එකපාරක් මම ඔය ෆාම් එකක වැඩ කරන කාලේ ඒ ෆාම් එකේ අයිතිකාරයා ඇවිල්ලා කිව්වා ඒ අයිතිකාරයාගේ ෆාම් එකේ තිබුණා කුන්දිරා කියලා පොල් ගස් జాතියක් තියෙනවා. උස නැහැ ගෙඩි හැදෙනවා. හරිද? කුන්දිරාද මොනවාද කොහොමාරි මේ මෙන්න මෙතේ පොඩි පොඩි ගහ අතින් කඩන්න පුළුවන්. පොල් වලු ගණන් හැදෙනවා. නෑ නෑ පොල් සාමාන්‍ය පොල්. ඒ අයිතිකාරයා ඇවිල්ලා කිව්වා දැන් මේකේ අතුවලට මේ පොල් කුරු මිනිහෝ කාලා. පොල් කුරු මිනිහ ටික අල්ලලා මරන්න කිව්වා. අපි ආව කොහොමද මරන්නේ? අල්ලන්නේ කොහොමද? ඊට පස්සේ කෙනා දුන්න අතංගුවක්. මොකද්ද අතංගුව කියන්නේ? නැහැ. අතංගුව කියන්නේ දැකලා තියෙනවද අර කාටුන් වල එහෙම සමනල්ලු අල්ලන්න යන්නේ මේ මර දිග වොට්ට වගේ අතංගුව. අපි ඇල්ලුවා. අපි ඇල්ලුවා දෙන්නේ. අල්ලලා මරන්න තලන්න ගඩක් පිටින් දාලා තලන්න දැන්. තලන්න බෑ ඉතින් උඹ මෙහෙම දඟලන ළමයි තලන්න හිතෙන්නේ. මායි තව දමිත් කියලා යාළුවෙක් හිටියා උයි අපි දෙන්න හිටියේ. මාත් දමිත් උත් දමිත්. හරිද? දැන් ගැහුවේ නෑ. දැන් ඉතින් අපි දෙන්නට මරන්න බෑ. සර්නම් කිව්ව මරන්න කියලා. සාමාන්‍යයෙන් කරන්නේ අතංගුවෙන් අල්ලලා මරන. තලලා මරන. අපි ගෝ මා අපි මූව මරන්න නැතුව බෝතලයක උත් පැරෙන්නේ නැතයි කියලා ගත්ත ප්ලාස්ටික් බෝතලයක්. බෝතලෙට දාල් දැන් අපි නිදාගත්තා ඉතින් පව්වද උදේ බලනකොට බෝතලේ හිලත්තු උන් දෙන්න ගිහිල්ලා වැදිලා ඒ බෝතලේ ප්ලාස්ටික් එක හපනවා අපලා හරි වීදුරු නම් වීදුරු බෑ ප්ලාස්ටික් හරි නෑ ඉතින් හිතෙන්නේ නෑ ඒ වෙලෙට හරි ඊළඟට ළමයි ආත්‍ර පොඩාවන්ගේ තව ලියන්න තියෙනව නේද සන්ධිපාදිකයන් ලෙස හඳුන්වන්නේ ඇයි ආලියන් සන්ධි සහිත පාද ධර්ණ නිසා සන්ධි සහිත පාද ධර්ණ නිසා සන්ධි සහිත පාද ධර්ණ නිසා මේගොල්ලන්ට කියනවා සන්ධිපාදිකයෝ කියලා සන්ධි සහිත පාද ධර්ණ නිසා සන්ධි සහිත පාද ධර්ණ නිසා මේක ඔයාගේ මේ ටික ඔයාට ලියන්න නෑ ඇයි මේක තියෙන්නේ 10 වසරට මේකත් නිකන් කතා කරමු ආත්‍රපෝඩාවන් මොකද්ද කියන්නේ ලිංගික ද්විරූපතාවය පෙන්වනවා මේ අහගන්න ඉතින් හරි කරදරයි මේ තමයි දෙන්නේ තොන්දෙලි පුතුම කරදරයක් දෙන්නේ අස් කරනවා මං පන්ති තල්ලි තියලා ගෙදර යවන මොන කරදරයක්ද මේ ඇයි අප්පා මොනවා කියනවා ඒ ඩිංගඩ චචපච ගන්න මේ මුල් ලිංගික ද්විරූපතාවය පෙන්වනවා හැබැයි මේක 8 දී ගණන්න තියෙන එකක් නෙවෙයි 10 දී ගණන්න තියෙන එකක් මොකද්ද මේ ලිංගික ද්විරූපතාවය කියන්නේ කවුරු හරි දන්නවද ලිංගික ද්විරූපතාවය කියන්නේ මෙහෙම බාහිරින් බලලා ලිංගේන්ද්‍රිය දිහා බලන්නේ නැතුව ඒක බලලා කාටවත් කියන්න බලන්නේ මූගේ අනුමු පිරිමි කියලා ඒක බලන්නේ නැතුව මෙහෙම එළියෙන් බලලා බාහිරින් මෙහෙම බලලා මූගේ අනුමු පිරිමි කියලා කියන්න පුළුවන් නම් ඒ සත්තුන්ට තියෙන මොකද ලිංගික ද්විරූපතාවය දැන් අපිට තියෙනවද ඔක තියෙනවද නැද්ද තියෙනවා අපිට ඈතනකොට කියන්න පුළුවන් නලවන නැලවිල්ලට ආ නේද ගෑනුද පිරිමිද කියලා උකුල් ප්‍රදේශයේම ගෑනු අයගේ පුලුල් පිරිමි අය වගේ නෙවෙයි එන එන තාලෙට කියත හැකි අලි අලින්ගෙත් කියන්න පුළුවන් අලින්ගෙත් ළමයි මේ කොන්ද ප්‍රදේශයේ තියෙන ස්වභාවය බලලා ඈත ඉඳලා කියන්න පුළුවන් ගෑනුද පිරිමිද කියලා කියන්න පුළුවන් එහෙම සත්තුන්ගේ තියෙනවා කුරුල්ලන්ගේ කුරුල්ලන්ගේ විශා මේක දැන් මතක නැහැ මට අපිට ඔය වයිල්ඩ් ලයිෆ් කරද්දී අපිට කියලා දුන කොන්ද මෙහෙම රවුන් නම් ගෑනු කොටු කොටු වගේ නම් පිරිමි ඔන්නෝම එකක් තියෙනවා ඉස්කබලෙන් පුළුවන් මේ මේ අස්ති වලින් පුළුවන් තව ඕක හොඳටම තියෙන ළමයි කුරුල්ලන් හොඳටම තියෙන කුරුල්ලන්ට ඇයි මොනරයි සෙබඩයි පැහැදිලිව හඳුන ගන්න පුළුවන්ද බැරි ලස්සනයි පිරිමි සතා කැතයි ගෑනු සතා මිනිසුන්ගේ වගේම තමයි නේ ඈ
ආගල් දැන් කතා පොඩ්ඩක් ඉන්න දාජුට්ටයි හරි දැන් එහෙනම් මේකේ කියන්න මේ ඉන්නේ අම්මයි පුතයිද මේ ඉන්නේ නෝනායි මහත්තයයි මේ කවුද මේ නෝනා මේ මහත්තයා පැහැදිලිද ඔව් දැක් මෙයා ගන්න මෙයා ගන්න දැකලා තියෙනවා නේද මෙච්චරක් විතර නෝනාලට මෙච්චරක් විතර මහත්තු එයාගේ තමයි මේකේ විශේෂත්වය තමයි ආගන්න මේකේ විශේෂත්වය මේ දෙන්නා ප්‍රජනනය කරාට පස්සේ මෙයයි මෙයයි එකතු වෙලා ප්‍රජනන ක්‍රියාවලිය යෙදුනට පස්සේ ගැහැණු සතා විසින් පිරිමි සතාව මරාගෙන කනවා චර්යාවක් මෙයාව අල්ලගෙන කනවා තෝ මට මොකද කරේ කියලා අසන් කන පැහැදිලිද ආර 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 දැන් හරි පොත් පොත්වන් ලයිට් එක දාන්න ඔ පොට් එක දාගන්න හරි පොට් එක දාගන්නකො ඇතුළට ප්‍රශ්න කොටයක් යන්න බලන්න තව පොඩි වෙලාවක් තියෙනවා හරි දැන් අද නම් ලකුණු කරාදනේ නම් ටික ලකුණු කරගන්න ඔය ඇඟිල්ල කටේ ගහන්න එපා පිස්සුද පෑනක් දෙන්න කවුරු හරි තියනවද පෑන ඔන්ලයින් ළමයි ඉන්නව නම් අතුස්සන්න දැන් සද්දේ සම්පූර්ණයෙන් නවත්තන්න නම් ටික කතා කරන්න ඕනේ. ඕගොල්ලෝ කතා නවත්තන්න ඉස්සෙල්ලා. නැත්නම් යන්න හම්බෙන්නේ නැහැ. නුමා ඉන්නවද? ඔන්ලයින් හිටියා නේද? ආ ඉන්නවා. ඉනේෂ් 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 මෙතන නැහැනේ. ඉනේෂ් ඉන්නේ. ඕගොල්ලන්ගෙන් අහනකම් කටවල් වහගෙන ඉන්න විනාඩියයි යන්නේ. සදිෂ් සදිෂ් අකින්දු අකින්දු බටංගලද? ඉන්නවද? මෙතන නැහැ නේ අකිඳුවෙක් යහන්සා යලිත සනුක අභි කලන ඔයා අභීද අභි නෙවෙයි නේ ආහා හා පසන් සිතුම් මෙතුලි මෙතුලි දිනුදි දිනුදි විනෝත් අයිමි අවිශ්වරා සාවිදි දිනදි දිනදි දෙකක් ආවද දිනද සෝරි ඉඳුවර ඉඳුවර විනුග හේනුජ විනෝත් ඔය ගිය සතිය ආවේ නැද්ද ඔයාත් ගිය සතිය ආවේ නැත්තේ රශ්මි දැන් මේ ආයි මාළු කඩේ පටන් ගත්ත. බුත්මින බුත්මින ඔයද? අනුදි ප්‍රවීන් සෙතුකි සචේතා යුහස් යුහස්
মেতুলি, মেতুলি কাউদ, মেতুলি নাদিনসা, অনুমি, অনুমি নে, বিশ্মি, প্রদান্ত, দিনেত, দিনেত, আরে সেনেশ, মায়ুমি, মাহিরু, চাত্রিক, হেমসার, মিহেলি, মিহেলি, দিনুষ, দিনুপ, দিনুপ, দিনুষ, উতুল, উতুল, তারুষ, ওয়ে ওয়ে, তারুল, 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 তারা, লামাই, মে এহেন নাই নিদি, নাওাতান সাদ, তিনারা, ইন্দান, বিনুগ, বিনুগ, ওয়ানে বি ওয়া বিনুগ নে, দামিতু, অভিনু, অভিনু, নেনুজ, নেনুজ, নেনুজ ইন্ন আছে নেনি, দিসুল, দিসুল, নে আয়ে কাদ নেনি, অভিন ইন্ন নি, এসান্দি, আরে দ্যামেয়ান, বিনুগ মেয়ে বেতার রে, নাম নকিউন লামায়, দেনুত, দিনাল, দিনাল, দিনাল নে, দি দেনুত পালন সাথে আওয়া, ইলাং সাথে আওয়ে না, এম নীতিশ, নীতিশ গিয়ে সাথে অনলাইন ইটিয়া নে, আমি তো আবে না নে, আরে প্যান নেটে,